हाय भगवान, शुभ संध्या वक्त मैंने नाटम मन संपद दर्शनवाय को एमआईटी कैंपस के अभी अद दवस से उदाहरण थी नो एमआईटी कैंपस के पावतन एक तरह वटिना प्रदान पेले रक्षिया वक्त अत्यावश्यक में बने वगे में रक्षिया वक्त तामत नौकरण वना रक्षिया वक्त अंड बला प्रोत्पिंग इन रक्षिया वक्त आवश्यक ने सुदुसुकम सकसला देन ඒ වගේම දැනට රැකියාවක් කරනවා නම් ඒ රැකියාව ඉහළට ගමන් කරන්න අවශ්‍ය කරන පදනම හදලා දෙන ඩිප්ලෝමා ඉන් ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට් කියන පාඨමාලාව. එතකොට මේ පාඨමාලාව ගැන කතා කරනකොට ටිකක් ගැඹුරු දෙයක් මේක තුල අපිට කියන්න තියෙනවා. මොකද මේකේ ජෙනරල් කියන කැලලක් තියෙනවා. මේ ජෙනරල් කියන කැලල තුලින් කියවෙන සිංහලෙන් නම් පොදු කියන එක. මේක ඩිප්ලෝමා එකක් පොදු ඩිප්ලෝමා එකක් ජෙනරල් ඩිප්ලෝමා කියන එකයි. අපිට මේ පොදු ඩිප්ලෝමාව තුළින් ඕනම කෙනෙකුට පොදුවේ තමන්ගේ රැකියාව නැත්නම් තමන්ගේ ව්‍යාපාරය නැත්නම් තමන් පිටරට කොහේ හරි ආයතනයකට ගිහිල්ලා සේවය කරන එම ස්ථානේ ආදි වශයෙන් ඕනම ස්ථානයක පොදුවේ ඔෆිස් එකක් තුළ වැඩ කරන්න පුළුවන් ඩිප්ලෝමා එකක්. ඒකයි මේකට ජෙනරල් ඩිප්ලෝමා ඉන් කියලා කොටසක් එකතු වෙලා තියෙන්නේ. මේ කෝස් එකේ නම මේ අද ජොයින් ලයින් පුතාල දුවලා දානවා ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්. මම මේකෙදි තවත් අර්ථයක් ඔබට කියනවා. මේ ඔෆිස් මැනේජ්මන්ට් කියලා කියන්නේ එම්එස් ඔෆිස් කෝස් එක නෙමෙයි. එම්එස් ඔෆිස් කෝස් එක කියලා එක එක කෝසස් තියෙනවා. නමුත් මේක එම්එස් ඔෆිස් කෝස් එක නොවන ඔෆිස් එකක කියලා වැඩ කරන්න එම්එස් ඔෆිස් ඇතුළුව තවත් අවශ්‍ය කරන ප්‍රධාන විෂයන් ගණනාවක් ඔබට ප්‍රැක්ටිකලි පුහුණුවක් දෙන පාඨමාලාව. ඉතින් YMIT කැම්පස් එක අවුරුදු 24ක් පුරා කරපු විවිධ පාඨමාලාවල තවත් එක්තරා වැදගත් ඕනම කෙනෙකුට රැකියාවකට යන්න පෙර පුහුණු වීම සහ සුදුසුකම ලබා ගන්න පුළුවන්. ඒ වගේම රැකියාවකට ගිහිල්ලා ඉන්නවා නම් එහි වෙනස් දිශාවකට ගමන් කරන්න පුළුවන් උසස් වීම් ලබා ගන්න පුළුවන් සුදුසුකමක් ලබා දෙන පාඨමාලාවක් තමයි අද සිට මේ දරුවන් අපෙන් එක්ක සම්බන්ධ වෙලා ඉගෙනගෙන තමගේ සහතික කුසලාන කුශලතා ලබා ගන්න. ඉතින් අවුරුදු 24ක් YMIT කැම්පස්. YMIT කැම්පස් එකේ ෆිසිකල් කෝසස් ඕන තරම් තියෙනවා. සර්ටිෆිකට් ලෙවල් එකේ ඉඳලා සර්ටිෆිකට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල්, හය ඩිප්ලෝමා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා, ඩිග්‍රීස්, මාස්ටර්ස්, PhD වගේ ඕනම ශාස්ත්‍රයකට ඔබට පරිගණක තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, කළමනාකරණය වෙන්න පුළුවන්, ගුරු පුහුණුව වෙන්න පුළුවන්, මේ වගේ ඕන දිශාවකට අවදාළ පාඨමාලා තියෙනවා. නමුත් අපි මේ පාඨමාලාව අද දිනදී ආරම්භ කරන හඳුන්වා දෙන මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඔන්ලයින් කරන්න. හැබැයි මේකේ කොටසක් තියෙනවා කැමැති දරුවෙකුට ප්‍රැක්ටිකලි කැම්පස් එකට ඇවිල්ලා ෆිසිකලි ඇවිල්ලා කරගන්න පුළුවන් කොටසක්. නමුත් මම හිතනවා මෙතන සම්බන්ධ වෙලා ඉන්න සහ ඉදිරියේදී මේ පාඨමාලාවට තවත් ළමයි විශාල සංඛ්‍යාවක් සහභාගී වෙනවා. දැන් අද ගත්තොත් අවුරුදු ඉවරලා දවස් 2යි 3යි 4යි නේ. ඉතින් ඒ නිසා සමහර තාමත් අවුරුදු උණුසුම තියෙන නිසා එන්න මැලිකමක් දක්වන්නේ නැති. නමුත් අපිත් ඒ ගොඩක් අය කතා කරලා තිනවා මේ පාඨමාලාව කරන්න ඕන කියලා. තවත් මේ වගේම ගෲප්ස් කීපයක ළමයි ඉන්නවා මේ කෝස් එකට සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ මාසේ මුල් සතියේ මේ පාඨමාලාව ආරම්භ කරනවා ඔන්ලයින් සූම් හරහා. 100ක් ඔබට රාත්‍රී කාලයේ සතියකට දිනයක් හෝ දින දෙකක් දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කලාට කාර්යබහුල කාලයක් ඒ වගේම කාර්යබහුල පිරිසක් ඉන්න නිසා මේක ෆිසිකල් ගෙනලා කරන්න පුළුවන් පාඨමාලාවක් නෙමෙයි. නමුත් ෆිසිකල් ගෙනලා කරනවා නම් ෆිසිකල් කරන්න පුළුවන් නම් කාට හරි කෙනෙකුට තාම වටිනා පාඨමාලාවක්. මොකද මේක ප්‍රැක්ටිකල් කම්පියුටර්ක් ළඟ ඉඳගෙන කරන්න වැඩ ගොඩක් තියෙනවා. නමුත් ලංකාවේ දස දෙසින් දරුවන් අපිත් එක්ක එකතු වෙන නිසා ඒගොල්ලොන්ගේ දුර ප්‍රශ්නේ, අද කාලේ තියෙන වියදම් ප්‍රශ්නේ, ඒ වගේම රැකියාව වලට යන ප්‍රශ්නේ, නැත්නම් තවත් පාඨමාලා කරන විවිධ කණ්ඩායම් ඉන්න නිසා අපි මේක ඔන්ලයින් තමයි ආරම්භ කරන්නේ. එතකොට මේකේ කොටසක් තියෙනවා කැම්පස් එකට ඇවිල්ලා ලැබ් එකක් පාවිච්චි කරලා ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න තියෙන කොටසක්. කැමැති ළමයිට ඔන්ලයින් ඒ කොටස කරලා අපිත් එක්ක ඉගෙනගෙන ප්‍රැක්ටිකලි ඕනනම් ඒ කොටස කැම්පස් එකට ඇවිල්ලා ලැබ් එකක් තුළ හදාරන්න පුළුවන්. ඉතින් මේ පහසුකම් සියල්ල මේ පාඨමාලාව තුළ තියෙනවා. නමුත් මේක අපි නම් කරලා තියෙන්නේ 100%ක් ඔන්ලයින් කියලා. එතකොට ඕනම ලංකාවේ ඉන්න දරුවෙකුට
රැකියාවක් කරන නොකරන ඒ වගේම ගෙදර ඉන්න ගෘහණියකට කාර්යබහුල ඕනම කෙනෙකුට රාත්‍රී කාලයේ රාත්‍රී 7:00 වගේ නැත්නම් 8 වගේ වෙනකොට අපි දේශන ආරම්භ කරනවා සතියට දවසක් හෝ දෙකක් ඒ ගෙදිරි කාලයේදී අපේ දේශනවල තියෙන ප්‍රමාණාත්මක භාවය මත තමයි තීරණය වෙන්නේ කොහොම වුණත් ඔබට කිසිම ගැටලුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව තමන්ගේ කාලයේ ගැටලුවක් නැතුව ගැටලුවක් ඇති කරගන්න නැතුව ඇවිල්ලා කරගෙන යන්න පුළුවන් පාඨමාලාවක්. ඒ වගේම මේ පාඨමාලාව කරන ඕනම කෙනෙකුට සරල විභාග කීපයක් තියෙනවා. විභාගයක් තියලා ඇගීමක් කරන්න ඕනේ. ඒ විභාගයක් තියෙන ඔන්ලයින් Google Form එකක් කරා තමයි ඒ විභාගات පවත්න්නේ. ඉතින් ඔබට ඒවට අවශ්‍ය කරන model papers, testing papers ඔක්කොම කරලා ඔබ විභාගෙට සූදානම් කරලා තමයි විභාග තියෙන්නේ. ඉතින් විභාග බීතිකාවක් අර O level A level වගේ විභාග බීතිකාවක් තුල අපි ඉන්න ඕනේ නැහැ. මොකද විභාග කියන ඕනම තැනක තියෙන එක නම් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ වයස ගත්තොත් එimhe දැන් විභාග ඕන තරම් ලියලා තිනේ. ඒ විභාග තියලා අර අපි කියන අර සාක්ෂරතාවය වගේ තමන්ගේ A එක B එක ලකුණු මට්ටම් මනින පාඨමාලා නෙමෙයි මේවා. මේවා වෘත්තීය මට්ටමට ගිහිපු තමන්ගේ කුශලතාවේ හැකියාව තමන්ට කරන්න පුළුවන්කම ඇති කරන පාඨමාලා. ඒ නිසා විභාග ගැන කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. මෙතන ඉන්න හැම දරුවෙක්ම පාඨමාලාව කරන්න යන හැම කෙනෙක්ම කිසිම ගැටලුවක් නැහැ 100%ක් අදාළ විභාග පාස් වෙනවා. නමුත් ප්‍රතිපත්තියක් හැටියට කැම්පස් එකේ ඇගීම් මණ්ඩලයේ විභාග වලට ඔයගොල්ලෝ යොමු කරන්න ඕන. විභාගයකට ඔබ යොමු වුණාට පස්සේ තමයි ඔබට අදාළ ඒ සහතික වලට නැත්තම් ඒ කුශලතා වලට එන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි බලමු. එහෙනම් මේ ඔන්ලයින් 100%ක් කරන්න පුළුවන් ලංකාවේ ඕන තැනක ඉඳලා ඕනම කෙනෙකුට ඕනම වයස් කාණ්ඩයකට අධ්‍යාපන සුසුකම සාමාන්‍ය පෙළ ඉඳලා ඉදිරියට හදාරන්න පුළුවන් මේ පාඨමාලාව මොකද්ද කියලා. මේකේ නැවතත් මම කියන්න ඕන ඕනම කෙනෙකුට ගෘහණියෙකුට වෙන්න පුළුවන් රැකියාවක් කරන නොකරන කෙනෙකුට වෙන්න පුළුවන් පාසල් යන ළමයෙකුට වෙන්න පුළුවන් ඕනම මට්ටමේ කෙනෙකුට වයසේ ප්‍රශ්නකුත් නැහැ. සාමාන්‍ය පෙළ මට්ටම දක්වා පාසල් ගිහිලා තියෙනවා ඔබට මේ පාඨමාලාව හදාරන්න කැම්පස් එකත් එක්ක ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලාව ඉවරනහම තවත් පියවර කීපයකින් ඔබට උපාධියක් දක්වා යන්නත් සුසස් පෙළ නැති වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. උපාධියක් දක්වා යන්නත් ඔබට මඟ පෑදෙනවා. ඉතින් ඒ වගේ විශිෂ්ට ගණයේ පාඨමාලාවක්. හැබැයි මතක තියාගන්න ඕන හැම දරුවෙක්ම ඔන්ලයින් විවිධ ආයතන විවිධ පුජ්‍යලීන් කරන තවත් එක්තරා පාඨමාලාවක් නෙවෙයි මේක. ඒ කියන්නේ ඔබ පාඨමාලාවකට සම්බන්ධ කරලා ඒකට ඒකෙන් කීයක් හරි සල්ලි අරගෙන ඔබට සහතික කැල්ලක් දෙන එකක් නෙවෙයි. එතකොට ඒ වගේම අර අපි කියනවා දැන් ගොඩක් දරුවෝ කැමති වෙලා ඉන්නවා ඒ BMICH එකේ වගේ ගිහිල්ලා කොන්වකේෂන් තියෙන පාඨමාලා තියෙනවා අපි ඒවට තමයි යන්නේ කියලා වගේ අපේ ගොඩක් අය ගෑනු දරුවන් ගේම අදහසක් තියෙනවා. තරහ වෙන්න එපා මම එහෙම කිව්වනම් ලොකු වෙලා ඉන්න දරුවෝ. ගොඩක් දරුවෝ අපි දැකලා තියෙනවා අපිට අවුරුදු 20කට එහා අද්දකීම් තියෙනවා මේ ශේෂ්ත්‍රී ගොඩක් අය බලන්නේ කොන්වකේෂන් කොහෙද තියෙන්නේ BMICH තියෙනවද මොකක්ද අන්දන එක ඒ වගේ සමහරලාට පාඨමාලාවට ගෙවන ගාස්තුව වගේ දෙගුණයක් තුන්ගුණයක් ගෙවනවා BMICH යන්. ඉතින් ඒ ප්‍රශ්නත් මේ ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ඔක්කොම විසඳ ගන්න පුළුවන් අපිට සහතික දෙන්නේ කොන්වකේෂන් එකක් තුලදී. ඔබට ඒ ගැන ගැටලුවක් නැහැ. ඒ BMICH වෙන්නත් පුළුවන් තවත් ඒ වඩා වෙනස් තැනක හොඳ තැනක වෙන්නත් පුළුවන්. ඉතින් තාම අඩු මුදලකට ලංකාවේ නොවනම කෙනෙකුට ප්‍රධාන විෂයන් පහක් කරා අනු විෂයන් 20කට එහා ප්‍රමාණයක් ඔබ ඉගෙන ගන්නවා. තියරි හැටියට ඒ වගේම ප්‍රැක්ටිකල් ලැබ් එකට ඇවිල්ලා කැමති ඕනම ළමයෙකුට කැම්පස් එක කුරුණෑගලලා තියෙන්නේ කැම්පස් එකට ඇවිල්ලා තම යොදා ගන්න දිනයකදී ලැබ් එකක් කරහා ප්‍රැක්ටිකල් කරන්න අවස්ථාව සැලසෙනවා. මොකද මේ පාඨමාලාව ගත්තොත් ඔෆිස් එකක වැඩ කරන්න හදලා තියෙන එකක් නිසා ඔෆිස් එකක වැඩ කරන්න සියලු දේවල් සියලු ලියකියවිලි සියලු ක්‍රමවේද ඔබ ඉගෙන ගන්න ඕන, ඔබ දැනගන්න ඕන, ඒවා ඔබ ප්‍රගුණ කරන්න ඕන. අන්න එතනින් පස්සේ තමයි ඔබ කාර්යාලයකට සුදුස්සෙක් වෙන්නේ. නැත්තම් කාර්යාල කළමනාකරණය පිළිබඳ ඔබට දැනුමක් තියෙන සම්මුඛ පරීක්ෂණයෙන් ඔබ නිසකව සිලෙක්ට් වෙන ඔබට කිසිම ගැටලුවක් නැතුව ඔබේ සම්මුඛ පරීක්ෂණය ඔබව තෝරා ගන්න තැනට පත් කරන්න ඔබට දැනුම තියෙන්න ඕන, සුදුසුකමක් තියෙන්න ඕන, ඒකට වටිනා සහතිකක් ඔබ සතුව තියෙන්න ඕන. ඉතින් මේ ඔක්කොම දේවල් දෙන තැන් ඕන තරම් අද ඔන්ලයින් තියෙනවා. ඉතින් ඒවා පසුවිපරමක් නැතුව සමහරට මාස දෙකයි මාස එකමාරයි දවස් 20 වගේ පාඨමාලා ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම එකක් වෙන්න බැහැ මේක. මේක මාස 6ක් කරන්න ඕන. මොකද ඩිග්‍රී එකකට පාත් එකක් තියෙන නිසා මේ මාස 6ක පාඨමාලාව අවුරුද්දක වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක කරගත්තොත් ඔබට ඔබගේ ජීවිතේ හොඳ නැවුම් හැරවුම් ලක්ෂයක් හදා ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ඔබ ඇවිල්ලා ඔන්ලයින් සම්බන්ධ වෙලා කරන්න ඕන. අපි ඇටෙන්ඩන්ස් ගන්නවා මේ කෝස් එකේ. ඇටෙන්ඩන්ස් ගන්නේ මොකද සමහර අය පාඨමාලාවට සල්ලි බඳිනවා. පාඨමාලාව හදාරන්න එන්නේ.
ඉතින් පාඨමාලාව හදාරන්න නැතුව කාට හරි සල්ලි බැඳලා මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ඕන තරම් දේවල් තියෙනවා අද රටේ. ඉතින් රටේ රජයකට කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. රටේ රජයක් ගත්තාම මේ රජයට යම් යම් හේතු නිසා යම් පසුබෑම් අපහසුතා ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් රජයේ රටක රජයකට රටේ ඉන්න තාරුණ්‍යයට අවශ්‍ය සියලුම දේ මිෂ්ට කරන්න බෑ. එහෙනම් තවත් කණ්ඩායමක් ඉදිරිපත් වෙන්න ඕන. අපි වගේ කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා ඒ දේවල් කරන්න ඕන. සාමාන්‍යයෙන් ගත්තොත් ඒ තුනක් දාලා රජයේ විශ්වවිද්‍යාලයට යන්න බැරි 75ක් 80ක් හැම අවුරුද්දකම එළියට එනවා. ඒගොල්ලෝ අතරමං වෙලා ඉන්නවා කරගන්න දෙයක් නැතුව, නිසි මඟ පෙන්වීමක් නැතුව, කියලා දෙන්න කවුරුත් නැතුව, ඒ කරන්න මොකද්ද කියලා අරමුණක් නැතුව. ඒ වගේම අද වෙනකොට රට හැර යන තරුණ තරුණියන් ගොඩාක් සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ රට හැර ගිහිල්ලත් ලක්ෂ ගාණක් වියදම් කරලා අයත් මොනවාරි කරලා සමාජලාට අවුරුදු 7ක් 8ක් ඉඳලා හිටියටත් වඩා පල්ලෙහාට වැටලා තමන්ගේ රට එන වෙලාවලුත් තියෙනවා. ඉතින් අපේ රට හොඳ තැනක් අපිට ජීවත් වෙන්න හදා ගන්න පුළුවන් නම්, ශක්තියෙන් තියෙනවා නම්, කවුරු හරි දෙන උපදෙස් හරහා ඔබ ඉදිරියට එනවා නම්, ඔබට අපි කියන දේවල් හරියටම තේරෙනවා නම්, ඔබට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පාඨමාලාව ඉවර වෙන ගමම්ම, එහෙම නැත්නම් මේ පාඨමාලාව යන අතරතුරදීම ඔබට පුළුවන් උපාධි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අඩු මුදලකට ඉදිරිය තමන්ගේ ඩිග්‍රී එක සකස ගන්න. එන් අපි අඩුමතර මේ ලංකාවෙන් ඩිග්‍රී එකක් සකසගෙන විදේශ රටකට යනවා නම් ඔබට තියෙන චාන්ස් වැඩි, ඔබට තියෙන අවස්ථා හෙදි වැඩි. එහෙම නැත්නම් ඔබ ගොඩාක් ලක්ෂ 50කටක් සමාට කෝටියක් වෙන්න පුළුවන් වියදම් කරලා ගිහිල්ලා, ඉඩකඩම් වතුපිටි සියලු දේවලුත් විකුණලා ණය වෙලත් ඔබට පිටරටකට ගිහිල්ලා ඔබට ලැබෙන දේ ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි මේ රටේදී අපිට පහසුයි අපේ සුදුසුකම හදාගන්න, අඩු මුදලකට අපිට සුදුසුකම් ලබා ගන්න. ඕනතරම් අපිට සුව භාෂාවෙන් කතා කරන ගුරුවරු දේශකවරු ඉන්නවා. දැන් ගොඩක් අයට මේ පාඨමාලාව ඉංග්‍රීසියෙන් කතා කරා නම් අපි ඉංග්‍රීසියෙන් මේක ගැන පවත්වන්න ගියා නම් ළමයිට මේක තේරෙන්නේ නැහැ. නිසා අපේ රටේ භාෂාව සිංහල, අපේ මව් භාෂාව සිංහල නිසා අපිට මේ වැඩසටහන සිංහලෙන් සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසියෙන් මේකේ පැහැදිලි කිරීම ගණනාවක් තියෙනවා, ඉංග්‍රීසි කොටසකුත් තියෙනවා, ඉංග්‍රීසි වෙනම මේකේ කොටසක් තියෙනවා මේ පාඨමාලාව තුළ. ඒතනදී අපිට ඉංග්‍රීසි හදා ගන්නත් පුළුවන්, IT හදා ගන්නත් පුළුවන්, මැනේජ්මන්ට් හදා ගන්නත් පුළුවන්, ඔෆිස් පැත්ත හදා ගන්නත් පුළුවන්. මේ ඔක්කොම හදාගත්තාම ඔබට සම්පූර්ණ සහතික 4ක් හම්බ වෙනවා. ප්‍රධාන ඩිප්ලෝමා එකට උපකාර කරන තව සහතික 3කුත් සමග. ඉතින් අපි අතර දෙනවා ඔබට කරන්න කාර්යයන් කීපයක්, ගෙදර ඉඳලා හෝ ඔබ කරන ආයතනයේ ඉඳලා හෝ ඔබට කරන්න වැඩ කීපයක් දෙනවා ඔෆිස් පැත්ත තුළ. ඒක කළොත් ඔබට සේවා සහතිකුත් අපි ලබා දෙනවා. ඉතින් එහෙම ඔබ පිළිබඳ සොයලා බලලා ඔබත් එක්ක ඉඳගෙන මේ පාඨමාලාව අපි කරන්න යන්නේ. අපිට පාඨමාලා 50ක් 60ක් වගේ මේ වගේ සම්බන්ධීකරණ කරන්න තියෙනවා. නමුත් ඒ කරන අතරදී ෆිසිකල් දිවා කාලේ අපි වැඩ කළා, රාත්‍රී කාලේ ඔබ වෙනුවෙන් ඇවිල්ලා ලංකාවේ දස දෙස ඉන්න දරුවන්ට තමන්ගේ ජීවිතයට නැවුම් අත්දැකීමක්, අලුත් වෙනසක්, තමන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් හදා ගන්න අවශ්‍ය කරන පරිචය අපි හදලා දෙනවා. ඉතින් මෙතන ඉන්න පුතාල දුවලා මේ අහගෙන ඉඳලා අර තවත් එක්තරා ඔන්ලයින් තියෙන පාඨමාලාවක තියෙන හැඩේ අරගන්නේ නැතුව මේක මට මේ ආයතනය දෙන්නේ, මේ කැම්පස් එක අපිටයි මේක කරන්නේ, අපේ සුදුසුකම හදන්නේ දේශීය අපිට තියෙන සුදුසුකම් සහිතව අපිට ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන්, ඒ වගේම විදේශීය වශයෙන් තියෙන ඉහළම සුදුසුකමක් ඔබට ලබා ගන්න පුළුවන් මේ පාඨමාලාව ඉවරනකොට. ඉතින් මේ සියලු දේ ඔබට දෙන්න අපි මේ පාඨමාලාව සංවිධානය කරලා තිනවා. මේ පාඨමාලාවේ නම මේ පුතාලා දුවලා දැන් හොඳට දන්නවා, ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්. එක කෑලි කොටස් කීපයක් තියෙනවා. ජෙනරල් කියන කෑල්ල පොදුයි, ඕනම වෙලාවක ඕනම ඔෆිස් එක ඕනම තැනක තමන්ගේ බිස්නස් එකක් වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්, ජාත්‍යන්තරේ වෙන්න පුළුවන්, කොහේ හරි ගිහලා ඔෆිස් එක ඔබට වැඩ කරන්න පටන් ගන්න වෙලාවෙ ඉඳලා මේ ජෙනරල් කෑල්ල වැදගත් වෙනවා. ඒ ජෙනරල් කෑල්ලෙන් තමයි ඔබේ ඔෆිස් එක ක්ලියර් වෙන්නේ, නැත්නම් ඔබේ ඔබ ඔෆිස් එකට සුදුසුකම් ලබන්නේ පොදුයි. එක ඩිප්ලෝමා එකක්. ඒතකොට සර්ටිෆිකේට් කෝස් එකකට උඩින් තියෙන එකක් ඩිප්ලෝමා එකක්. ඒක නිසි පැය ගාණක් තියෙනවා, නිසි ක්‍රමවේදයක් තියෙනවා, සිලබස් එකක් තියෙනවා. ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්. ඔෆිස් කියන්නේ කාර්යාලයක්. කාර්යාලයක් කියන්නේ ගෙදරක් නෙවෙයි, පාසලක් නෙවෙයි, වෙනත් තැනකුත් නෙවෙයි. කාර්යාලයක තියෙනවා කාර්යාලය පිළිබඳව විනයක්. ඒ කාර්යාලයේ විනය පිළිබඳව ඔබ දැනගන්න, ඔබ කාර්යාලයක් තුල ඔක්කො වැඩ කළ පළපුරුදුද සුදුසුකමක් තියෙනවා. නැත්නම් ඔබට කාර්යාලයක් පිළිබඳ සුදුසුකමක් ඔබ දැනුවත්ව හදා ගන්න ඕන. ප්‍රැක්ටිකලි කාර්යාලයක් කියන්නේ මොකක්ද කියලා අපි හදා ගන්න පුළුවන්කම තිබුණොත් තමයි අපිට ඒක ඔෆිස් කියලා කෑල්ල අපිට එන්නේ. එහෙම නැත්නම් ඔෆිස් කියන කෑල්ලෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ මේ කෝස් එකේ නමේ තියෙන ඔෆිස් කියන කෑල්ල ඔබට ආවේ නැත්තම්. ඒතර ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස්. ඔෆිස් එක ඇතුලේ තියෙන අවසානයේ මැනේජ්මන්ට්.
මැනේජ්මන් කියලා කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂනට උඩින් තියෙන එක. හැබැයි ඇඩ්මිනිස්ට්‍රේෂන් පාට් එක ගොඩක් මේක ඇතුළේ උගන්වනවා. ඒ කියන්නේ පරිපාලනය කියන කොටස මේ පාඨමාලාවේ ගොඩක් උගන්වනවා. පරිපාලනය මනා ලෙස දැනගත්තු නැත්නම් ගත්තු කෙනෙකුට තමයි මැනේජ්මන්ට් එක ඇතුළට එන්න පුළුවන් වෙන්නේ. ඔබ දැකලා ඇති මැනේජර් කියලා ওই ආයතනවල වෙනමම කාමරවල ඉන්න පුජ්‍යලෙක් ඉන්නවා නැත්නම් පුජ්‍යලෙක් කීප දෙනෙක් ඉන්නවා, ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මැනේජ්මන්ට් එකක් තියෙනවා. අන්න ඒ වගේ තැනකට ඔබට එන්න නම් ඔබ මැනේජ්මන්ට් එක තුලට යන්න නම් ඔබට මැනේජ්මන්ට් දැනගෙන තියෙන්න ඕනේ යම් යම් ප්‍රමාණ වලින්. ඉතින් මැනේජ්මන්ට් කියලා කියන්නේ මහා ලොකු විෂයපතයක්. ඒක අපිට ජීවිතේ ඉවර වෙනකන්වත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ මැනේජ්මන්ට් කියන එක. ඒ වුණත් ඔබට මේ පාඨමාලාව තුලදී අපි මැනේජ්මන්ට් විවිධ ප්‍රතිකඩයන් වලින් ඔබගේ අවශ්‍යතාවයට පළවෙනි ඩිප්ලෝමා එකට අපි ඇතුළු කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ පුතාල දුවල අද අහගෙන ඉන්න ඉදිරියේදී හදාරලා තමන්ගේ සුදුසුකම හදාගන්න හදාගෙන උපාධියක් දක්වා ක්‍රමානුකූලව යන්න හදන පාඨමාලාව. මම මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. මේක අපි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ප්‍රසන්ටේෂන් තුලින් බලමු කොයි වගේද මේ පාඨමාලාවේ ඉතුරු කොටස, මේකේ මුල මැද අග කොයි වගේද කියලා අපි දැනගන්න ඕන. right මේ තමයි ප්‍රසන්ටේෂන් එක. මම හිතනවා හැමෝටම ඇහෙනවා සහ පේනවා කියලා. වෙල්කම් යූ. ඔයා ලස්සීලු දිනාම සාදරයෙන් පිළිගන්නවා වයඹයිටි කැම්පස්. වයඹයිටි කැම්පස් කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍ය UK වල තියෙන සැටලයිට් කැම්පස් එකක්, powered by PIBM Graduate College of London UCAS. කියන අපි තමයි ලංකාවේ එකම ආයතනය ඕගොල්ලෝ ඉන්ටර්නැෂනලි වෙරිෆයි කරන. ඒ කියන්නේ ඔයා කැම්පස් එකෙන් සර්ටිෆිකේට් එකක් ගත්තාම ඔයාට QR කෝඩ් එකක් එක්ක සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. ඔයා වෙරිෆයි කරනවා අර ඕ ලෙවල් එලෙවල් නැත්නම් උපාධියේ ප්‍රතිඵල බලනවා වගේ. ඔයාට ඔන්ලයින් ඔයාගේ ප්‍රතිඵල ඕන තැනක ඉඳලා ඕන අවස්ථාවක බලන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමට ඔබ ක්වොලිෆිකේෂන් එක හදාගත්තට පස්සේ. ඉතින් ඒ නිසා හරිම වැදගත් ඔබට මේ අවස්ථාව. බොහොම අඩු මුදලකට ජාත්‍යන්තර වටිනාකමක් ඔබට එකතු වෙනවා, දේශීය වටිනාකමකුත් සහිතව. ඉතින් ඒ වගේම මේ පාඨමාලාවේ තියෙන කන්ටෙන්ට් එකත් ඉතාම වැදගත්. ඉතාම ඉහළ මට්ටමේ ක්වොලිෆිකේෂන් එකක් ඔබට ලැබෙනවා. ඉතින් මම කතා කරන මම කවුද කියලා කිව්වා, මම ආචාර්ය සම්පත් දසනායක. ඉතින් මම 2018 දී මට ලෝකයේ තියෙන ඉහළම ජාත්‍යන්තර ගෞරව ව්‍යවසායකත්ව සම්මානයක් ලැබුණා. ඒ සම්මානය ලැබන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මම කුඩා කාලේ මගේ සාමාන්‍ය පෙළ කාලේ ඉඳලා මම උපයාගත්තු විවිධ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා, සර්ටිෆිකේට් ලෙවල් ඩිප්ලෝමා, හයි ඩිප්ලෝමා, HND, ඩිග්‍රීස්, පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර්ස්, ඊළඟට මගේ ආචාර්ය උපාධි දක්වා මම ඉගෙනගත්තු විදිහ මේකේ තියෙනවා. මම මේක පෙන්වන්න හිතුවේ ටිකක් අපි දැනගන්න ඕන සුදුසුකම් කියන්නේ මොනවද කියලා. දැන් සමහරට මෙතන ඉන්න මේ අහගෙන ඉන්න දරුවන්ටත් මේ වගේ සුදුසුකම් තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපිට සුදුසුකම් කාට හරි තව කෙනෙකුට දෙනවා නම්, දෙන්න පුළුවන් නම්, ඒක බෙදනවා නම් තමයි සුදුසුකම් වලින් වැඩක් තියෙන්නේ. දැන් අපේ රටෙත් නැත්තම් ලෝකේ අනිත් රටවලත් ගොඩාක් සුදුසුකම් ගත්තු අය ඉන්නවා, ආචාර්යව මහාචාර්යව පවා. නමුත් ඒ සුදුසුකම බෙදෙන්නේ නැහැ. ඒක බොහොම අඩුවෙන් බෙදෙනවා. ඉතින් අපි නම් රට වටේ ලෝකේ වටේ මේ වෙනි සුදුසුකම් බෙදෙනවා. ඉතින් ඔබටත් අපිව මේ දැකලා මේ කතා කරන කවුද කියලා ඔබට වැටහෙන්න ඕන. කැම්පස් එකේ කොයි වගේ එකක්ද කියලා ඔබට වැටහෙන්න ඕන. ඔබ ඉගෙන ගන්න කාගෙන්ද, කොයි වගේ තැනකින්ද කියලා ඔබට දැනෙන්න ඕන නිසා තමයි මම මේ ස්ලයිඩ් එක පෙන්නුවේ. ඉතින් ඒ ගැනත් ඔබ හිතන්න, මටත් කවදා හරි දවසක මේ සර්ලාට වගේ සුදුසුකම් මම හදා ගන්නවා. අද ඒකට පොයින්ට් එකක් තියාගන්න. ඒ පොයින්ට් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ කිසිම දවසක ගැටෙන්නේ නැතුව, Tamanට ප්‍රාණවත් මිනිස්සෙක්ට, ස්වාධීන මිනිස්සෙක්ට කාටවත් දෙවෙනි වෙන්නේ නැතුව, අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව තමන්ගේ ලස්සන ජීවිතය හදාගන්න සුදුසුකම් වලින් පුළුවන්. අද අපි කතාව කරන්නේ රැකියාවකට උසස් අධ්‍යාපන සිරසියක් අවශ්‍ය වෘත්තීය පාඨමාලාව ගැන. ඒක තමයි ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්. මේ කෝස් එකට කෙටියෙන් කියනවා GDOM කියලා. එතකොට මේ කෝස් එකේ නම දැන් ඔයා දන්නවා, ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්. මම ඒක වචනෙන් වචනෙත් ඔබට පැහැදිලි කරා මොකක්ද මේ ඩිප්ලෝමා එක මොන වගේ එකක්ද කියලා. මේ වගේ ඇඩ් එකක් තමයි ඔබ Facebook එකේ දකින්නේ නැත්තේ. අපි දැක්ක අපේ group වල ළමයි 150 200කට ආසන්නව ඉන්නවා. ඉතින් සමහර කොටසකට අද එන්න බෑ. තාමත් අවුරුදු සම අවුරුදු උසව කනවා බොනවා සමහරලාට, තමාට රැකියා ස්ථානෙට ගිහිල්ලා සමහරලාට වහිනවා අද රටේ ගොඩක් තැන්වල. ඒ වගේ ප්‍රශ්න කරනවා නිසා අද ආපු පිරිස මේ 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 වැඩසටහන අද අපි අහගෙන ඉන්නවා ලයිව්. ඒට අමතරව මේක රෙකෝඩින් එකත් අපි දෙනවා. ඒකෙමුත් නැවත බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තව ළමයි කණ්ඩායම් ගණනාවක් මේ පාඨමාලාවට ඉදිරියේදී සම්බන්ධ වෙනවා. ඉතින් දේශීය විදේශීය
රැකියා සඳහා අත්‍යවශ්‍යම සුදුසුකම දේශීය විදේශීය ඉහළම අනුමැතිය සහිත ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට් කෝස් එක කරන්නේ. 50ක වට්ටමක් ඔබට හම්බ වෙනවා. මුළු දිවයිනටම රාත්‍රී කාලයේ ඔන්ලයින් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ආම සුදුසුකම ඕලෙවල් වෙනවා. ඒ වගේම ඔබ ක්වොලිෆිකේෂන් එක ලබා ගත්තට පස්සේ ඔය ෆොටෝ එකේ ඉන්න දරුදරියන් වගේ, අපේ උපාධිය දක්වා ගියපු දරුදරියන් වගේ ඔබට ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන් කැම්පස් එක හරහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්. ඉතින් ඒ කොටස තමයි මේ ඇඩ් එකේදී ඔයා දැක්කේ. ඔන්ලයින් මේ ඇඩ් එක ඔබ දැක්කට පස්සේ තමයි අපිට ඔබගේ මැසේජ් එක, WhatsApp මැසේජ් එක ඉල්ල ගෲප් එකකට ඇඩ් වෙලා මේ විදිහට අද මේ දේවල් අහගෙන ඉන්නේ. ඉතින් මේ කෝස් එක UK ක්වොලිෆිකේෂන් එකක් ඔබට ඉහෙලින්ම හම්බ වෙනවා. දේශීය අනුමැතියක් සහිතව, දේශීය අනුමැතින් තුනක් සහිතව, විදේශීය අනුමැතින් තුනක් සහිතව ඔබට මේ කාර්යාල කළමනාකරණය පිළිබඳ පොදු ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා අවසන් කරන්න පුළුවන්. පසු කාලෙක ඔබට අවශ්‍ය නම් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව තුළින් ටොප් අප් ඩිග්‍රී එක නැත්නම් එක් අවුරුදු පාඩයකට PIBM ආයතනයත් එක්ක සම්බන්ධීකරණය වෙලා ඔබට යන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔබේ අර මං කියපු ගමන් මඟ. මේක කෙටි නැහැ, ටිකක් දුරයි. හැබැයි ඔබ ලංකාවේදී අඩු ගානකට ඔබ ඔබේ භාෂාවෙන් සමහරට ඔබට සමීප ගුරුවරුත් එක්ක තමන්ගේ උපාධිය දක්වා යන්න පුළුවන්. හැබැයි ඔබ විදේශ රටකට ගියොත් එහෙම ඔබට සියලු දේවල් ඇහෙන වෙනත් භාෂාවක් ඔබට ඒක තේරෙන්නේ නැහැ. රටට අනුගත වෙලා එහෙම කාලයක් යනකොට ඔබේ කාලය ඉවර වෙනවා. ඒ නිසා මම කීවා ඉස්සෙල්ලා රටකට යනවා නම් ලංකාවේදී අඩුම උපාධියක්වත් ලබාගෙන යන්න බලන්න. ඒ ඔබට ඒ අවස්ථාව දැන් මෙතනදී අපි උදා කරමින් ඉදිරියට යනවා. මේ තියෙන ඔබ උපාධියක් දක්වා යනකොට ඔය GDOM නැත්නම් ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට් කෝස් එක කරලා ඊට පස්සේ ඒකේ තියෙන ඩිප්ලෝමා ඉන් බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකෙන් පස්සේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඉන් බිස්නස් මැනේජ්මන්ට් එක කරන්න පුළුවන් ඔයාලට. එතකොට සාමාන්‍ය අවුරුදු එකහමාරක වගේ කාලෙකින් ඒ ටික වාටි ඉවර කරන්න පුළුවන් මේ කෝස් එකත් එක්කම. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටොප් අප් ඩිග්‍රී එකට ඕන නම් මැනේජ්මන්ට් පැත්තෙන්, এডুকেෂන් පැත්තෙන්, කම්පියුටර් සයන්ස් පැත්තෙන් වගේ එකට යන්න පුළුවන්. දැන් අපි මෙතන පෙන්නලා තියෙන BBA එකක්, බැචලර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, එන ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධියකට ඔබට යන්න පුළුවන් ගමන් මඟ. විදේශීය විශ්වවිද්‍යාල කීපයක් සමග ඔබට UGC අප්‍රූව්ඩ් ඩිග්‍රී එකට ලංකාවේදී ඉදිරියට යන්න පුළුවන් මේ මේ කියන ක්‍රමවේදෙන්. ඉතින් මම මේක කෙටියෙන් පෙන්වුවේ ඔබට මේ ගැන යමක් දැනෙන්න ඕන නිසා. ඔබ මේ පාඨමාලාවේ නවතින කෙනෙක් නෙවෙයි, ඉදිරියේදී ඔබ උපාධිධාරියෙක් වෙන්න අවශ්‍ය කරන පසුබිම මේ පාඨමාලාව තුළ සැකසෙනවා. මේ පාඨමාලාවේ අන්තර්ගතය ගැන අපි කතා කරන්න ඕන. අන්තර්ගතය කියන්නේ මේකේ තියෙන සිලබස් එක. මේකේ අංක 1 තමයි මැනේජ්මන්ට්, අංක 2 ඔෆිස් මැනේජ්මන්ට්, අංක 3 MS ඔෆිස් පැකේජ්, ඊළඟට අංක 4 HRM Human Resource Management, අංක 5 English Language. මම නැවතත් කියනවා මේ කෝස් එකේ තියෙන කෝස් කන්ටෙන්ට් එක ප්‍රධාන විෂයන් 5ක් තියෙනවා. ඒ ප්‍රධාන විෂයන් 5 අතර අනුවිෂයන් තව 25ක් තියෙකට ආසන්නව තියෙනවා. මේ සියල්ල ඔබ මාස 6 තුල හදාරනවා අපිත් එක්ක. මැනේජ්මන්ට් මේ විදිහටම අපි කතා කරලා අඩු ගන්නනේ. මැනේජ්මන්ට් කියපුවම සමහර ළමයි ටිකක් අවුල් වගේ ඇති. මොකද සමහරට ඕ ලෙවල් මට්ටම ඉගෙන ගත්තු අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලෙවල් ආර්ට් කරපු අය, බයෝමැත්ස් කරපු, ටෙක් කරපු අය ඇති. සමහර අය හිතනවා නම් කොමර්ස් කරපු අය විතරයි මැනේජ්මන්ට් තියෙන්න ඕන කියලා. ඒක මං හිතන්නේ ඔබගේ තියෙන දුර්වලතාවයක් කවුරු හිතනවනම්. මැනේජ්මන්ට් කියලා කියන්නේ හිඟන්නාගේ ඉඳලා, අපි මේ වචනේ පාවිච්චි කරට කමන්නේ, හිඟන්නාගේ ඉඳලා රජ කෙනෙක් දක්වා, රටක ජනාධිපති අගමැති දක්වා තියෙන ඕන විෂයක්. ඒ නිසා අපි කවුරු අතරෙත් මේ විෂය තියෙන්න ඕන. ඒක විෂයක් හැටියට අපි ඉගෙන ගන්නවා මේ පාඨමාලාවේදී ඔබට පාඨමාලට අවශ්‍ය පරිදි. ඒ වගේම ඔෆිස් මැනේජ්මන්ට් කාර්යාල කළමනාකරණය. ගොඩක් අයට ප්‍රශ්නයක් අද තියෙනවා, කාර්යාලයකට යන්න දඟලනවා, ජොබ් එකකට ඔෆිස් එකක් ජොබ් එක ඔෆිස් එකක ජොබ් එකක් තමයි මට ඕන කියලා තමයි ගොඩක් අය ට්‍රයි කරන්නේ. හැබැයි ඔෆිස් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව තමයි සමහරට අපේ ඒ ලෙවල් කරපු දරුවෝ, සමහරට වෙනත් පාඨමාලා කරපු දරුවෝ ඔෆිස් වලට ට්‍රයි කරන්නේ. හැබැයි අපි ඔෆිස් එකක් ගැන අතුරු සිදුරු නැතුව දැනගන්න ඕන. සමස්තය දැනගෙන තමයි අපි ඔෆිස් එකට යන්න ඕන. එතකොට අපිට ඔෆිස් එක හම්බෙන්නේ නැත්නම් අපිට ඔෆිස් එක හම්බෙන්නේ නැහැ. ඒ වගේම MS ඔෆිස් පැකේජ් එක ඔෆිස් එකකට ගැඩකට ගියපම කම්පියුටරයක් ඔබට හම්බ වෙනවා. කම්පියුටරයක් නැත්නම් කම්පියුටරයක් හා සමාන ඩිවයිස් එකක් වුණත් ඔයාලට හම්බෙන්න පුළුවන්. එහෙනම් එතනදී ඔබට පළමුවෙන්ම කාර්යාලයේ කටයුතු කරන්න, ලිපි ලේඛන කටයුතු කරන්න හම්බෙන ඇප්ලිකේෂන් සෙට් එක තමයි කම්පියුටරයක් එක වැඩ කරන්න තියෙන සොෆ්ට්වෙයාර් සෙට් සොෆ්ට්වෙයාර් එක තමයි MS Office Package කියලා කියන්නේ. ඒකත් ඔබට ඉගෙන ගන්න වෙනවා. HRM. දැන් ගොඩක් දරුවෝ මේ HRM පස්සේ දුවනවා. හැබැයි මැනේජ්මන්ට් දන්නේ ගොඩක් අය හිතනවා HRM කරපු ජොබ් තියෙනවා කියලා. ඒකත් ගොඩක් අයගේ තියෙන දුර්වලතාවයක්. HRM කියලා කියන්නේ තියරි දේශන මාලාවක්. හැබැයි ඒක ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් ඕන. ඉතින් HRM කියලා කියන්නේ ලොකු විෂයක්. HRM කියලා කියන එක
සාමාන්‍යයෙන් ආධුනිකයෙක් නිකන් ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ. ඒකේ තමන්ගේ පරිපූර්ණත්වය අවුරුදු 5ක් 7ක් 8ක් එනකොට තමයි HRM කියන එක ඇඟට එන්නේ. අපි ඒවා ඉගෙන ගන්නවා. දැන් මේක ඇතුළත තියෙන ඉගෙනගෙන ප්‍රැක්ටිකලි බලනවා අපිට ඒක කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කොටසත් මේක ඇතුළත තියෙනවා. සමහර ආයතන වල HRM කෝස් එක විතර ලක්ෂ 3යි නැත්නම් 4යි. ඉතින් ගොඩක් අය ගිහිල්ලා ලක්ෂ 3 4ක් දීලා මාස 6ක් අවුරුදු 1කමාරක් HRM කරලා එනවා. ඒ සර්ටිෆිකේට් උත් තියන්නේ gedare ඉන්න. මොකද සමහරලාට ඉංග්‍රීසි ලොකු පොතක් දෙකක් තමයි යාට දුන්නේ. එයා HRM දන්නෙත් නැහැ. තමන් කවුද කියලා දන්නවත් නැහැ. තමන්ගේ human capacity එක දන්නේ නැතුව HRM හොයන්න ගොඩ දරුවෝ ගිහිල්ලා අතරමං වෙලා ඉන්න. ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් වටිනවා අනිවාර්යයෙන්ම. ලංකාවේ හොඳ රස්සාවකට යනවා නම්, ලෝකේ රටකට යනවා නම් ඔබ ඉංග්‍රීසි දන්නවද? ඉස්කෝලේ එකේ ඉඳලා 13 දක්වාත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා, විවිධ පාඨමාලාවන් ඉගෙන ගත්තා, කඳවුරු වලට ගිහිල්ලා ඉගෙන ගත්තා. මේ කොහේ ඉගෙන ගත්තත් සමහරට ඔබට අවශ්‍ය ඉංග්‍රීසි ලැබිලා නැතුව ඇති. එහෙනම් අපි මේ ඉංග්‍රීසි ඔබට හදන්න විශේෂ උපක්‍රමශීලී වැඩසටහනක් හදලා තියෙනවා. ඉතින් අන්න ඒ වැඩසටහනට ඔබ සම්බන්ධ වුණොත් ඔබ ඉංග්‍රීසි ටික නිකම්ම හැදෙනවා. ඉතින් මේ තමයි කෝස් එකේ පළවෙනි සබ්ජෙක්ට් එක මැනේජ්මන්ට් කියන එකේ තියෙන උපකොටස් තුන. ඔබ ඉගෙන ගන්නවා මේ පාඨමාලාවේදී. අපිට මේ රූප සටහනේ පේනවා මැනේජර් කවුද. එහෙනම් මැනේජර් කෙනෙක් වෙන්න නම් මැනේජ්මන්ට් තියෙන්න ඕන. අනිත් අයව පාලනය කරන, අසුරවන, මෙහෙවන කෙනෙකුට අපිට මැනේජර් කියලා කෙනෙක් කෙටිකින් කියන්න පුළුවන්. ඒතර මේක තුල තියෙනවා නෑන ඕගනයිසේෂන්. මොකද්ද මේ සංවිධානයක් කියලා අපිට දැනුම තියෙන්න ඕන. ඒ වගේම ප්‍රින්සිපල්ස් ඔෆ් මැනේජ්මන්ට් කළමනාකරණයේ තියෙන මූලධර්ම. ඒ වගේම මැනේජ් කන්සෙප්ට් ඔෆ් මැනේජ්මන්ට් කළමනාකරණයේ තියෙන සංකල්ප මොනවද? මේ ඔක්කොම ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඒවා ප්‍රැක්ටිකල් වෙන්නත් ඕන. ඔෆිස් එකක මේසයක් ළඟ ඉඳගෙන ඔෆිස් එක වැඩ කරන කළමනාකරුවෙක් වෙලා ඔබ ඉන්නත් ඕන. මේක හරියට කරගෙන යන්න. ඉතින් අපි මේ අවස්ථාත් උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. විවිධ ආයතන සම්බන්ධ කරලා ඔබට ඒ තැන් වලටත් යන්න අවස්ථාව සකසලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ ඔෆිස් මැනේජ්මන්ට් අංක දෙක අරමංගේ කාර්යාලයක් කියන එක අපි දන්නේ නැතුව කාර්යාලයක ජොබ් හොයලා වැඩක් නැහැ. අපි ගොඩක් වෙලාවට බලන ඔෆිස් එකක මොනවා හරි ජොබ් එකක් තියෙනවා නම් හම්බ වෙනවා හොඳයි කියලා. හැබැයි ඔෆිස් එකක් ගැන දන්නේ නැතුව අපිට ඔෆිස් එක ජොබ් එකකට යන්න ට්‍රයි කරාට ගියාට හම්බෙන්නේ නැහැ ජොබ් එක. දැන් මේ තමයි ඔබ ඔෆිස් ගැන ඉගෙන ගන්න විදිය. මොඩර්න් ඔෆිස් ඇන්ඩ් ඉට්ස් ෆන්ක්ෂන්ස්. ඒවා වෙන වෙනම අපි කතා කරනවා ටියුටෝරියල් වලින්, ප්‍රසන්ටේෂන් වලින්, PDF නිබන්ධන වලින්. ඔබට සිංහල භාෂාවෙන් මනාව ඒවා පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දෙක ඔෆිස් ඕර්ගනයිසේෂන් ඇන්ඩ් ඇඩ්මිනිස්ට්‍රේෂන්. තුන්වෙනි එක ඔෆිස් ඇකමඩේෂන් ඇන්ඩ් එන්වයර්න්මන්ට්. හතරවෙනි එක ඔෆිස් මැෂින්ස් ඇන්ඩ් ඉක්විප්මන්ට්. පස්වෙනි එක රෙකෝඩ්ස් මැනේජ්මන්ට්. හයවෙනි එක ඔෆිස් කමියුනිකේෂන්, කොරස්පොන්ඩන්ස් ඇන්ඩ් මේල් සර්විස්. මේවා හරි වැදගත්. මේවා ගොඩක් වෙලාට දන්න අය මෙතන ඉන්න පුළුවන්. හැබැයි මේක එකින් එක ගලපගෙන කාර්යාලයක් තමන්ගේ කරගෙන නැතුව ඇති කියලා මම හිතනවා. සමහර කොටස් මේ අපිත් එක්ක සම්බන්ධ වෙන සහ ගොඩක් අපේ රටේ ඉන්න අය ඉස්කෝලේ ගියා විතරයි අවුරුදු 20ක් විතර. අවුරුදු 20 වෙනකන් ඉස්කෝලේ ගියා. මේ වගේ දේවල් අපිට දුන්නේ නැහැ පාසල් අධ්‍යාපනය තුල. හැබැයි ලෝකේ රටවල අවුරුදු 15 වෙනකොට මේ වගේ දේවල් ඔක්කොම දැනුවත් කරලා ඔෆිස් වල ඉඳවලත් ඉවරයි. අපේ රටේ අභාග්‍යයක් හෝ අපේ අභාග්‍යයක් ඔබේ අභාග්‍යයක් වෙන්න පුළුවන්. අපිට තාමත් මං හිතන්නේ ඒ පහසුකම අපේ පාසල් පද්ධතිය තුල නැහැ. ඒකමක් නැහැ. අපි කෙසේ හෝ මං කියන රජයකට මේ ඔක්කොම කරන්න බෑ කියලා. එහෙනම් අපි වෙන වෙනම කණ්ඩායම් හැටියට එකතු වෙලත් අපිට මේවා කරන්න පුළුවන්. ඊළඟට MS Office package එක. ඔබ දන්නවා MS Office කියපු මහ ලොකු ගොඩක් ඒක ඇතුලේ තියෙනවා. ඔබ ඉගෙනගෙන ඇති MS Office course කියලා සමහර අය courses කරලා තියෙන දරුවෝ මට ඕන තරම් interview board වලදී හම්බෙලා තිනවා. හැබැයි course එකේ තිබුණ syllabus එක කියා ගන්න දන්නේ නැති අය ඉන්නවා. ඉතින් අපි මේ office course එක ඇතුලේ මේ පුතාල දුවලට මේ round කරලා තියෙන දේවල් ටික කතා කරනවා. අංක 1 MS Word ඔයගොල්ලෝ දන්නවා මේ වහමදට. MS Excel, MS PowerPoint, MS Access. මම මනාව tutorial දීලා ඒවා උගන්නලා පෙන්නලා presentation කරලා ඒ වගේම කැමැති අයට කැම්පස් එකට ඇවිල්ලා ප්‍රැක්ටිකලි මේක ලැබ් එකක් ඇතුළේ ඉගෙන ගන්න අවස්ථාව සලසලා දෙනවා මේ MS Office package එක. අර ඔෆිස් කියන ජෙනරල් ඔෆිස් කියන එක තුල ඉගෙනගත්තු දේවල් අපි ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඕන. අපි එක්සැම්පල් එකක් හැටියට ගමු. කාට හරි දරුවෙකුට ජොබ් එකකට ගියාට පස්සේ කියනවා නෝටිස් එකක් හදන්න කියලා. සිංහලෙන් අර දැන්වීම. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ දැන්වීමක් කියන්නේ මොකද. හැබැයි ඔෆිස් කෝස් කරලා තියෙනවා. තව කාට හරි කියනවා report එකක් හදන්න කියලා. තව වார்த்தාවක් සකසන්න කියලා මොකක් හරි තීම් එකක් දෙනවා, තේමාවක් දෙනවා. දන්නේ. තව කාට හරි කියලා ළමයෙකුට ඔෆිස් ජොබ් එකට කියනවා සැලරි හදන්න, වැටුප් සකසන්න පටන් ගන්න. ඔබ මොකෙන්ද එතකොට වැටුප් හදන්නේ? දැන් කාර්යාලයක පේරෝල් සිස්ටම් එකක් නිර්මාණය කරගන්න දන්නේ නැත්නම් අපි MS Office එකේ ගන්න වැඩක් නැහැ. අපි මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේවා හැම දෙයක්ම අපි කතා කර පියවරෙන් පියවර ඔබට මේ මාස 6 තුල ලබා දෙනවා. මේ ඒ වගේ ඒ සිලබස් වල
තියෙන කොටස් තමයි අපි කතා කරන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා HRM කියලා කියන්නේ තියරි දේශන ගානාවක් අපිට තුල ඉගෙන ගන්න පුළුවන් විෂය. හැබැයි තියරි වෙලා මදි එක. ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕන. එතන මේ HRM කියලා කියන්නේ Human Resource Management, මානව සම්පත් කළමනාකරණය. ඒකේ තියෙන functions ටික තමයි මම මේ සැකවින් පෙන්ලා තියෙන්නේ. මේ ටික ඔක්කොම අපි ඔළුවට දා ගන්න ඕන. දාලා ප්‍රැක්ටිකලි මේකෙන් වැඩ ගන්න ඕන. එතකොට ඔයා අර ලොකු නෝනා කෙනෙක් ලොකු මහත්තෙක් වගේ පේනවා ඉන්ටර්වියු එකට යනකොට. නොලෙජ් තියෙනවා කියලා, එක්ස්පීරියන්ස් තියෙනවා කියලා පේනවා. එමෙතු අපි සහතික ගොන්නක් අරගෙන ගිහලා, ෆයිල් එකක් අරගෙන ගිහලා, සමහර සාරියකින් ගිහලා, ටයි එකක් දාන ගිහලා ඉන්ටර්වියු එකට ගියාට අපිට ඒ ජොබ් එක හම්බ වෙනවා කියලා කියන්න අමාරුයි. මොකද ඊට වඩා පිටිපස්සේ ඉන්න පුළුවන් අපිට වඩා දැනුම, සුදුසුකම් තියෙන, ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් තියෙන අපිට අපි පිටිපස්සේ ඉන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණයේදී. අපි සමහරට පස්සේ දැනුම් දෙන්නම් කියන තැනට වැටෙනවා. එතෙන්ද වැටෙන්නේ නැති වෙන්න ඔබට අර ඔබේ ප්‍රොෆෙෂනලිටි එක හදා ගන්න පුළුවන්. ඔබේ වෘත්තීය මට්ටම හදා ගන්න පුළුවන් මේ සිලබස් ඔබ දැනගත්තට පස්සේ. ඉතින් මේකේ ඔයාලට පේනවා ප්ලෑනින් කියන කොටසක් තියෙනවා. මම හරි සංකීර්ණ දේවල් මම ඉගෙන ගන්නවා අපි. ස්ටාෆින්, ඩෙවලොපින්, මැනේජින් චේන්ජ්, ඊළඟට එන්ෂුවරින් හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, ඊළඟට මේන්ටේනින් රිලේෂන්ෂිප්, ඉවලුවේෂන් වගේ දේවල් මේ HRM ඇතුලේ අපි දැනගෙන තියෙන්න ඕනේ. මේවා ඇයි මෙහෙම වෙන්නේ, මොනවටද මේ ආයතනයක් ඇතුලේ මේ HRM කියන සංකල්පය හදලා තියෙන්නේ, කොහොමද මේක හැදුනේ, මේවා කොතනද යූස් වෙන්නේ, HRM කොයි විදිහටද බැලන්ස් කරන්නේ වගේ දේවල් ඔබ දැනුවත් වෙලා ප්‍රැක්ටිකලි හිටියේ නැත්නම් ඔබට HRM දන්නවා කියලා සර්ටිෆිකේට් එකක් තිබ්බට ජොබ් එකකට යන්නත් බෑ, ගියේ ජොබ් එකේ ඉදිරියට යන්නත් බෑ. ඊට පස්සේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන්නේ තව එකක්. ඔෆිස් එකක් ඇතුළට ය아가න්නත්, ඒ ඔෆිස් එකේ උඩට යන්නත්, ඒ ඔෆිස් එක තමන්ගේ කරගෙන තමන්ට උවමනා තැනට යන්නත් ඔබට ඉංග්‍රීසි ඕන. බේසික් ඔෆ් යන ඉංග්‍රීසි කියලා අපි කොටසක් මේක කතා කරනවා. ඉංග්‍රීසි භාෂාව උපතේ ඉඳලා ඊළඟ ඉංග්‍රීසි ග්‍රැම තියෙනවා. ග්‍රැම කියන්නේ ව්‍යාකරණ. ව්‍යාකරණ වලට සමහර ගොඩක් අය බය ඇති. සමහර මෙතන ඉන්න ගොඩක් අය ව්‍යාකරණ හොඳට දන්න යන්න පුළුවන්. ඒ වගේම ස්පීකින් එමත් ස්පෝකන් කියන කොටස කතා කරන්න වෙනම අපි වැඩසටහනක් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් වල ඉන්න අයට කතා කරන තැනට මේගොල්ලෝ හදනවා. කතා කරලම තමයි මේගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩ ඉවර කරන්නේ මේ කෝස් එකේ. ඒ වගේම බිස්නස් ඉංග්‍රීසි. බිස්නස් ඉංග්‍රීසි කියලා කියන්නේ අපි සාමාන්‍ය ඉගෙනගත්තු ඉංග්‍රීසි භාෂාව නෙවෙයි. ඉංග්‍රීසි භාෂාව කොයි විදිහටද බිස්නස් එකක් ඇතුලේ, ඔෆිස් එකක් ඇතුලේ යූස් වෙන්නේ කියලා. ඉතින් මේ සියලු දේවල් ඔබට වටිනවා මේ පාඨමාලාව ඇතුලේදී සමස්තය හදාරගත්තට පස්සේ. ඉතින් ඔබ දන්න අද සම්බන්ධ වෙන්න බැරි වෙච්චි ඔබගේ යාළුවෝ දන්න අඳුරන අයට, එහෙම නැත්නම් ගෙදර ඉන්න හැමෝම උනත් කමක් නැහැ. ඔබගේ අම්මා තාත්තා, නංගිලා මල්ලා, ඔබ සමහරට ඔබ කසාද බඳින්න නැත්නම් කසාද බඳින්න ඉන්න අය, මේ ඔක්කොම එකතු කරන මේ පාඨමාලාව කරගන්න. මේ වගේන් තමයි ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන අලුත් නැවුම් දේවල් එන්නේ, ඔබට උමනා දේවල් ටික එන්නේ. ඉතින් මාස 6ක් තුල ලොකු විෂය නිර්දේශ දේශීය ජාත්‍යන්තර අනුමත සාධකය වන ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට්, ඩිප්ලෝමා සමග විෂය උපකාරක සාධක වලට හම්බ වෙනවා. මැනේජ්මන්ට් වලට, එම්එස් ඔෆිස් වලට ස්පෙෂල් ඉංග්‍රීසි කියලා වෙනම සර්ටිෆිකේට් හම්බ වෙනවා. සාධක තුනක් සමගින් මුළු සාධක හතරක් මේ පාඨමාලාවේ ඔයාලට හම්බ වෙනවා. මේ දින ඔයාලට හම්බෙන්නේ UK's approved certificate එක, දේශීය සවිදේශීය ජාත්‍යන්තර අනුමැතියක් තියෙන සාධකේ. ඉතින් මේකමයි සාමාන්‍ය වට මේ පේන්න සැලැස්සුවේ. ඔබට හම්බෙන්නේ ජාත්‍යන්තර සාධකේ කොයි වගේද කියලා ඔබ දැනුවත් වෙලා තියෙනවද, දැකලා තියෙනවද නැත්නම් ඒකෙන් තේරුමක් නැහැ. ඉතින් යූකාස් කියලා කියන්නේ අපේ තියෙන UK වල තියෙන ප්‍රධාන ආයතනය, අපි සැටලයිට් කැම්පස් එකක්. ඒ හරහා ඔබට ඒ තියෙන ලෙවල්ස් අධ්‍යාපන ක්‍රම වලට, එහෙම නැත්නම් ඒ ග්‍රැජුවේට් කොලෙජ් ඔෆ් ලන්ඩන් වල තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට, ඊළඟ ඔබට උපාධිධාරී වීමේ PIBM ආයතනය හරහා හැකියාව තියෙනවා. ඉතින් YMIT කැම්පස් එකට තියෙන දේශීය අනුමැතීන් ටිකක් බලන්න ඕන. මෙවැනි පාඨමාලා ඔබට පවත්වලා පස්සේ කාඩ්බෝඩ් සහතිකයක් දෙන එක නෙවෙයි වටින්නේ. ගොඩක් ආයතනවල මම දැකලා තියෙනවා ප්‍රින්ටින් කරන තැනවල අඩුතරමේ සර්ටිෆිකට් එක හරියට ප්‍රින්ට් කරලා නැහැ, ඒවත් වරද්දලා දීලා තියෙනවා. ඔන්ලයින් එහෙම පෝස්ට් කරන තැන් ගොඩක් රටේ තියෙනවා. මම දැකලා තියෙනවා වගේ තැන් වල අනුමැතියක් නැහැ. සමහරට BR එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර නාම ලියාපදිංචිය විතරයි තියෙන්නේ. සමහර අයට එහෙම එකකුත් නැහැ. ඒ ආයතන පවත් වෙනවා. මම ආයතන වලට බයිනව නෙවෙයි, ආයතන වලට මුකුත් කියලා වැඩක් නැහැ. අපි තෝරා ගන්නයි තමයි ඒක තෝරා ගැනීම වැදගත් වෙන්නේ. ඒක අපිට ඒ වළංගුතාවයන් වැදගත් වෙනවා. මේ තියෙන්නේ ඔබට තියෙන YMIT කැම්පස් එකේ තියෙන පළමු වළංගුතාවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජ ජනරජයේ GL 2168 ද සංස්ථාපිත කළ තියෙන කැම්පස් එක. නිසා ඔබට බය නැතුව ඔබගේ දේශීය අනුමැතිය තියෙනවා. ඊට අමතරව පළාත් ආණ්ඩුකාර අනුමැතියක් තියෙනවා. වෘත්ති අධ්‍යාපන සමාජ සුබ සාධන වැඩසටහනක් පවත්වන්න පුළුවන් විදි. ඒ වගේම අපිට තියෙනවා මානව සම්පත් සංවර්ධන අධිකාරී අනුමැති. ඉතින් මේ අනුමැතීන් ටික වාට ප්‍රධාන වශයෙන් වැදගත් දේශීය අනුමැතීන් ලෙස ඔබගේ සර්ටිෆිකේට් වලට. ඊටමතර අපි ඉදිරියේදී ඔබ යුනිවර්සිටි වලට යොමු කරනවා නම් ඒ විශ්වවිද්‍යාල වල මේ වගේ අනුමැතියක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල වල ඩිග්‍රියක් ඔබ කරනකොට ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් ඒ ඩිග්‍රී එක අනුමතයි කියලා ඔබට දීලා තියෙන අනුමැතිය, නැත්නම් ඔබට දකින්න සලස්සන ලෙටර් එක,
අනුමැතිය මේ විදිහට ඔබට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සමාජලාට ගොඩක් අය රැවටිලා ඉන්නවා අර ඩිග්‍රී එක අනුමැතියද නැද්ද කියන එක නෙවෙයි බලන්නේ, ආයතන UGC අප්‍රූව්ඩ් කියලා බලනවා. UGC කියලා කියන්නේ මම එකත් ඔයාලට කියලා දෙන්න ඕන, ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ රාජ්‍ය විශ්වවිද්‍යාල 19ක් විතර තියෙනවා. ඒ වාගේ වැඩ කටයුතු කරන තැනක්, ඒවා පරිපාලනය කරන, ඒවා නඩත්තු කරන තැනක්, ඒවා ප්‍රයිවට් සෙක්ටර් එකට අදාළතාවයක් නැහැ. නමුත් ගොඩක් අය රැවටලා ඉන්නවා BMIC, UGC වගේ දේවල් ගැන. ඉතින් ඒවා ඩිග්‍රී එකට යනකොට ඒවා UGC අනුමත ඒවා ආට කරන්න පුළුවන්. UGC අනුමත නැති ඩිග්‍රී තමයි ඕන තරම් තියෙන්නේ. අපි හිතමු ලංකාවේ ලක්ෂ 50කට කෝටියක් වියදම් කළා, අපි හිතමු කැනඩාවට යන කෙනෙකුට UGC approved ඩිග්‍රී හම්බෙන්නේ නැහැ. ඒවා international recognized ඒවා හම්බෙන්නේ. ඒවා බලන්නේ නැහැ. තමයි කෝටියක් කර වියදමුත් කරලා UGC නැහැ. හැබැයි අපි ලංකාවේ ඉඳලා තමයි මේ UGC අරවම හොයවෙ ඉන්නේ. ඉතින් ඔයාලට ඒ ගැන ප්‍රශ්නකුත් නැහැ. ඔයා ඩිග්‍රියක් කරන කාලෙකට MIT කැම්පස් එකත් එක්ක PIBM ආයතනත් එක්ක සංයෝග වෙලා ඔබට දෙන උපාධිය UGC approved එකක් බවට පරිවර්තනය වෙලා තමයි ඔබට ලබා ගන්න හම්බෙන්නේ. එහෙම නැත්නම් UGC approved නැති ඩිග්‍රී වලටත් යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ අපි අර UGC කියන එක ලංකාවේ හදාගත්තු දෙයක් නිසා. එහෙම නැත්නම් ඒ තුනක් දාලා ලංකාවේ විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ UGC approved ඩිග්‍රියක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ දිනේ සැටලයිට් කැම්පස් එක මට ඉස්සල්ලා එක කියන්න බැරුණා ඔයාට. මේ අපි දේශීය අනුමැති අමතර විදේශීය අනුමැති PIBM මතනේ පෝස්ට් ග්‍රාජුවේට් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට්, ඒ වගේම ග්‍රාජුවේට් කොලෙජ් ඔෆ් ලන්ඩන් මේ ඔයාට බලන්න පුළුවන් Google කරලා, ඒ වගේම UCAS කියන ක්වොලිෆිකේෂන් එක ආදී වශයෙන් මේ ක්වොලිෆිකේෂන් සියල්ල ඔබට මේ සර්ටිෆිකේට් වල එනවා. ඒ ගැන ඔයාට ප්‍රශ්නයක් නැහැ. මේ දිනේ සැටලයිට් කැම්පස් එක හරහා අපිට තියෙන අනුමැතිය මේ වගේ යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් වලට ඔයාට ඉදිරි කාලයේදී ගිහිල්ලා තමන්ගේ උපාධිය සකස ගන්න පුළුවන්. මේ වගේ ඩිග්‍රී සර්ටිෆිකේට් ඔයාට ලබා ගැනීම හැකියාව තියෙනවා. බිස්නස් මැනේජ්මන්ට්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ මේ වගේ උපාධිධාරියෙක් උපාධිධාරණියක් වෙලා ඔයාට පුළුවන් වාගේ උපාධිය සම්පූර්ණ කරගන්න. ඒ YMIT කැම්පස් එකට ප්‍රැක්ටිකලි ඔයා එනවා නම් ෆිසිකල් කෝස් එකක් කරන්න එනවා නම් මෙන්න මේ වගේ තැන්වල ඔයා ආදේශනාගාර තුළ ඉඳගෙන තමන්ගේ පාඨමාලාව කරන ආකාරය දර්ශන කීපයක් මම ඔයාලට පෙන්වන්න. ෆිසිකල් අපිත් එක්ක කෝස් කරන්න එන ළමයි මේ විදිහට විවිධ වර්ගයේ ළමයි කණ්ඩායම් ඇවිල්ලා ෆිසිකල් විවිධ පාඨමාල ළමා ඉස්සලා කියපු තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉංග්‍රීසි කළමනාකරණය දෙමළ ඊට අමතර ගුරු පුහුණුවන් වගේ විවිධ පාඨමාල කරන ළමයි විතරක් වෙන්න ඊට අමතරව ගුරුවරු පාසල්වල ගුරුවරු ඊළඟට ස්වාමීන් වහන්සේලා මෙන් වහන්සේලා ආදි වශයෙන් මේ සියලු දෙනා මෙවැනි පාඨමාලාවල් හදාරන්න එනවා. ඊට අමතරව ඔබ ලැබ් එකට ගෙන්නන්න ඕන නම් ඔබ ෆිසිකල් පාඨමාලාවක් කරන දරුවෙක් නම් අපේ මේ වගේ කම්පියුටර් ලැබ් එකට එනවා. ඒ කම්පියුටර් ලැබ් එක දවසක් සතියකට හම්බ වෙනවා. ඔබට පුළුවන් අපේ ගුරුවරුන් ගුරුවරියන් එක්ක ඔබගේ ලැබ් වලට ඇවිල්ලා කම්පියුටර් ලැබ් එකක් තුල ඔබට අවශ්‍ය කරන ඒ පුහුණුව මනාව ලෙස ලබාගෙන හොඳ ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් ලබා ගන්න ඔෆිස් එක වැඩ කරන කෙනෙක් හැටියට. ඉදිරියේදී ඔබට මේ අවස්ථා ටික හිමි වෙනවා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ විවිධ පාඨමාලාවල් තියෙන ප්‍රැක්ටිකල් පැත්ත හදාර ගන්න. ඒවට වෙනම අය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ප්‍රැක්ටිකල් පැත්තට යන්න. මේ තියෙන්නේ මැනේජ්මන්ට් HRM කරන අවස්ථාවල ප්‍රැක්ටිකල් පැත්ත. දැන් ඔබ ඔෆිස් එකට යනවා නම් මේ වගේ ඔෆිස් එකක් තුල ට්‍රේනින් වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්න ඕමනයි නම් ඔබට පුළුවන් මේ වගේ අපිත් එක්ක ඉල ට්‍රේනින් වෙලා ඔබගේ අවස්ථාව ඔබගේ සේවා සහතික ගන්න තැනට ඒ අවස්ථාව සකස ගන්න. හැබැයි එන්නේ නැති කෙනෙකුට මේ කෝස් එක කරන්න බැරි කමක් නැහැ. අපේ කැම්පස් එකට ඇවිල් නැතුව ප්‍රැක්ටිකල් එන්නේ නැතුව ඔන්ලයින් වුණත් මේ ගෙදරින්ද කරගෙන මේ සාතේම ගන්න පුළුවන්. හැබැයි අර ප්‍රැක්ටිකල් කවුරු හරි එනවා නම් ගැටලුවක් නැතුව අපිට පුළුවන් ඒක හදන්න තමන්ගේ සුදුසුකම තමන්ට ගැළපෙන විදියට අඩුපාඩු සියල්ල දැකලා පෙන්නලා හදලා දෙන්න පුළුවන් ඔබට කැම්පස් එක ඇතුළට එනවා නම්. ඉතින් මේ කෝස් එක එවැනි කෝස් එකක් ඔබට ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ඇවිල්ලා ඇවිල්ලා සදාගෙන තමන්ගේ තැන මේ වගේ නිර්මාණය කරන ඔෆිස් එකේ මැනේජර් ලෙවල් එකට මැනේජ්මන්ට් එකට යන්න අවශ්‍ය කරන සුසුකමක් හදා ගන්න පුළුවන්. ඉතින් අවසානයේ ඔබට අවශ්‍ය කරන සහතික සමහර පාඨමාලවල තියෙන කුසලාන පදක්කම් වගේ දේවල් ඒ සියලු දේවල් අරගෙන ඔබගේ වටිනාකම ඔබට ඇගෙීමකට ලක් කර ගන්න පුළුවන්. මේ වගේ කොන්වොකේෂන් එකක් හරහා ඔබ ඇගෙීමට ලක් කරනවා. ඔබ සර්ටිෆිකේට් ගන්න වෙලාවට ඔබගේ ඩිප්ලෝමාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ BMICH එක 2018 කොන්වොකේෂන් එක. ඒ කොන්වොකේෂන් එකේ විවිධ පාඨමාලාවල ඩිප්ලෝමා පාඨමාලාවල් වලට, ඒ වගේම ගුරු පුහුණු පාඨමාලාවල් වලට, ඒ වගේම උපාධි පාඨමාලාවල් වලට, ඒ වගේම පශ්චාත් උපාධි පාඨමාලාවල් වලට, ඒ වගේම ආචාර්ය උපාධි දක්වා ගියපු අයට තමන්ගේ ඩිප්ලෝමාව ඩිග්‍රී එක මාස්ටර් එක PhD එක ලබා දුන්න ආකාරය.
ඉතින් 2023 අගෝස්තු මාසේ කරපු කොන්වකේෂන් එකේ දර්ශන ඔබ මේ දකින්නේ. ඔබගේ 2024 කොන්වකේෂන් එක තුළ ඔබට පුළුවන් ඔබගේ සුසුකම් මේ විදිහට ක්වොලිෆිකේෂන් එක හදාගෙන ඔබටත් මේ වගේ ක්ලෝක් එකක් ඇඳලා කැප් එකක් අදාලා මුළු ලෝකෙටම අනන්‍යතාවය තියෙන වටිනා කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ අවස්ථාව ටික ඔබ දකින්න ඕන. ඔබට මේක දැක්කට පස්සේ තමයි කැම්පස් එක කොයි වගේ තැනකටද ඔබ අරන් යන්නේ කියලා ඔබට ඔළුවට දාගන්න පුළුවන්. right. ඉතින් අවසාන වශයෙන් මේ කෝස් එක කොයි වගේ ගාණක් තියෙන පාඨමාලාවක්ද කියලා ඔබ දැනගන්න ඕනේ. මේ ටික දැනගත්තාම තමයි මේකේ ඔබට අගේ එන්නේ. මේ කෝස් එක ලොකු කෝස් එකක් දැක්කා. සාමාන්‍ය ලක්ෂ 3-4ක්වත් දීලා මේක කරගන්න බෑ. නමුත් කැම්පස් එක රුපියල් 42,000කට මේ පාඨමාලාව නම් කරලා තියෙනවා. ඔබට 50%ක් අඩු කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ 21,000යි මේ කෝස් එකට ගෙවන්න ඕනේ. හැබැයි ලියාපදිංචි රුපියල් 2,000ක් ගෙවන්න ඕනේ. එතකොට මුළු ගාණ 23,000ක් වෙනවා. කෝස් එක සම්පූර්ණම කරලා ඉවෙනකොට ඔබට 23,000ක් යනවා ලියාපදිංචි සහ පාඨමාලා ගාස්තුව. එතකොට මේ 23,000 පළමුව ඔබ රුපියල් 2,000 රෙජිස්ට්‍රේෂන් ගෙවුවට පස්සෙ තමයි පාඨමාලාවට ඇතුළු වෙන්න පුළුවන්. ඒක අපි සිස්ටම් එකක් කරා දෙන්නේ. ඒ සිස්ටම් එක ඔබට දුන්නට පස්සේ ඒක ඔබගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඔබට ඒ සිස්ටම් එක කරා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කියලා දෙන්නම් ගෲප් එක තුල. එතකොට ඔබ ලියාපදිංචි ගාස්තු ගෙවුවට පස්සේ හැම මාසෙම ඔබට රුපියල් 3,500 ගානේ මාස්පතා මේ පාඨමාලාවට ගෙවන්න පුළුවන්. ඔබ දැක්කා මේකේ තියෙන මහා සිලබස් එක, විශාල සිලබස් එකක් මේකේ තියෙන. ඉතින් ඒ සිලබස් එක ඔබ කරනකොට ඔබට රුපියල් 3,500ක් කියලා කියන්නේ ලොකු මුදලක් නොවේ වෙන්න පුළුවන්. සමහර ළමයිට ඒක බොහොම අමාරු මුදලක් වෙන්න පුළුවන්. නමුත් මෙච්චර ලොකු පාඨමාලාවකට මාසෙකට රුපියල් 3,500 කරගන්න පුළුවන් කියන එක ඔබට ලොකු වාසියක්. ඊට අමතරව ඔබට අවසානයේ කෝස් එක ඉවර වුණාට පස්සේ ඔබගේ ෆයිනල් සර්ටිෆිකේට් ෆී එකක් වෙල්ෆෙයා ෆී එකක් සහ කූරිය චාර්ජ් එකක් ඔබට ඇවිල්ලා array යන්න බැයි නම් කූරිය කරන්න වෙනවා. එතකොට ඒකට රුපියල් 2000ක් වගේ ගෙවන්න වෙනවා. සහ ඔබ දේශීය අනුමැතියෙන් සහතික ගන්න ඕන නම් වෙන කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඔබට විදේශීය අනුමැතිය සහිත සහතික ඕන නම් ඩිප්ලෝමා එක ඕන නම් අර විදේශීය අනුමැතිය සහිතව වෙරිෆයි වෙන සර්ටිෆිකේට් එක සාමාන්‍යයෙන් මේ දවස්වල සර්ටිෆිකේට් එකකට නැත්තම් ඒ අවස්ථාව වෙරිෆයි වෙන්න පවුන් 15ක්, ඒ කියන්නේ රුපියල් 5,700ක් වගේ ගෙවන්න ඕන. ඒ වගේ මුදලක් අවසානයේ ගෙවන්න. මොකද මේක කැම්පස් එකේ ඉන්ටර්නැෂනල් මට්ටමට තියෙන නිසා. ඉතින් මේක තමයි පාඨමාලාවේ ගාණ. ඔබ දැක්කා 42,000න් ඔයාට 50%ක් අඩු වෙනවා. 21,000 මුළු කෝස් එකටම යන්නේ. ඒක වාරික 6කින් ගෙවන්න පුළුවන්. රුපියල් 3,500 ගානේ ලියාපදිංචි රුපියල් 2,000ක් යනවා. ඒතර මුළු කෝස් එකටම යන්නේ රුපියල් 23,000යි. ඉතින් ඔබට කැම්පස් එක ටී-ෂර්ට් එකක් ඕම වුණා, ඒ වගේ ඒවත් අපිට පොඩි මුදලකට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේක ඇතුලේ තියෙන. කෝස් එකට යන මුදල් කොහොම අඩු ගාණක් යන්නේ. ඉතින් රුපියල් 30,000කට වගේ අඩු ගාණක් පාඨමාලාව සම්පූර්ණ ඉවර කරන 23,000යි යන්නේ. අර අමතර කූරිය කරලා එවන්න, ඒ වගේම ඔබට අර UK verification එක ගන්න වගේ තව පොඩි මුදල් කීපයක් යනවා. රුපියල් 30,000කට වඩා අඩු මුදලකට වාරික ක්‍රමයකට මහා දෙවන්ට පාඨමාලාවක් සර්ටිෆිකේට් 4ක් දක්වා යන්න අවස්ථාවක් හම්බෙනවා. ඉතින් මේ ගැන ඔබට පැහැදිලි ඇති. අපි අදින් පස්සේ හෙට වෙනකොට දෙනවා. අපි අද රෑ සමහරට මේකේ වීඩියෝ රෙකෝඩින් එක දාන ගෲප් එකට. එතකොට අනිත් ළමයිත් බලයි. තව ගෲප්ස් 3ක ළමයි එකතු වෙනවා. ඒගොල්ලන්ටත් ඉදිරි දවස්වල අපි මේ වගේ වැඩමුළු කරලා මේ මාසේ මුල සතියේ මේ කෝස් එක පටන් ගන්නවා. ඔබට දෙනවා කෝස් එක 100%ක්ම කරන්න කැමති ළමයිට එකතු වෙන්න කියලා තව ගෲප් එකක් අපි නිව් ගෲප් එකක් දෙනවා. එනම් ඔබ කෝස් එක 100%ක්ම කරන්න කැමති නම් ඒ නිව් ගෲප් එකට එකතු වෙන්න ඕන. දැන් ඉන්න ගෲප් එකේ අපි ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අලුත් ගෲප් එකට එන්න ඕන. අන්න ඒකෙදී අපි පාඨමාලාව ගැන සියලු දේවල් පැහැදිලි කරනවා. ඔබ රුපියල් 2000 බැංකුවට දාන්න ඕන. බැංක එකට දාලා අපි ඔබට දෙනවා අංකයක්. Google form එකක් කරලා register වෙන්න. මම හිතන්නේ කොටසක් register වෙලා ඉන්නවා. එමනම් එච්චරට තවත් අංකයක් දෙන්න Google form එකක් දෙනවා. ඒක register ලා ඔබ අංකයක් අරගත්තාම ඔබට බැංකුවට රුපියල් 2000 තැන්පත් කළා. receipt එක ඔබගේ මුල් අකුරු දෙක නම, ඒ වගේම ඔබගේ register number එක, district එක, phone number එකල් දීලා අපිට ඔබ අලුත් group එකකට එකතු වුණාට පස්සේ ඒ group එකට photo එකක් ගහලා එවන්න ඕන. ආයෙත් මම ඒක කියන්නම්. registration එක ගෙවන්න ඕන බැංකුවට. ඒක බැංකුවට රුපියල් 2000 තැන්පත් කළා. අපි bank details දෙනවා. ඒ රිසිට් එකේ ඒක CDM එකකින් උනත් තැම්පත් කරන්න පුළුවන්. ඔයාලට මුදල් දාන්න පුළුවන් නම් මේ තැම්පත් කිරීමේ හැකියාව තියෙන බැංකුව ඇතුළට යන්න නැතුව ඒ ගිල්ල බැංකුවෙන් ගන්න රිසිට් එක ඔයාලට හම්බ වෙන CDM එකේ හම්බ වෙන රිසිට් එක වෙන්න පුළුවන්. බැංක් රිසිට් එක වෙන්න පුළුවන්. ඒකේ වාගේ රෙජිස්ටර් නම්බර් එක පෑනෙන් ලියලා, මුල් අකුරු දෙක නම ලියලා, ඩිස්ත්‍රික් එක ලියලා, ඔබගේ ෆෝන් නම්බර් එක ලියලා, ෆොටෝ එකක් ගහලා අපි අලුතෙන් එකතු වෙන ගෲප් එකට දාන්න ඕනේ. අන්න ඊට පස්සේ ඔබට කැම්පස් එකෙන් කෝල් කරලා අලුත් සිස්ටම් එක ඇතුළට ඔබ ඇතුළු කරලා මේ මාසේ මුල සතියේ ඉඳලා ඔබට මේ පාඨමාලාව ආරම්භ කරගෙන ඉදිරියට ක්‍රමානුකූලව යන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ තමයි
මේ පාඨමාලාවේ සමස්ත දේවල් ටික මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම කෝස් එක 100%ක්ම ආදාරණ කැමති ළමයි විතරක් අලුත් ගෲප් එකක් දීපු මේකට ඇඩ් වෙන්න රෙජිස්ට්‍රේෂන් බෑන්ක් කරන්ඩ බෑන්ක් ඩීටේල්ස් අපි ගෲප් එකට දෙනවා. ඒ වගේම මේ මාස මුල් සතියේ සිට සාමාන්‍ය සතියකට දිනක් හෝ දින දෙකක් අවශ්‍යයෙන් රාත්‍රී කාලේ දේශන ආරම්භ කරනවා. මේක මම මුලින්දලා කියපු නිසා අපි ඒක නැවත කතා කරන්න. ඉතින් මේ තමා ඔබ අපි එක ගෲප් එක එකතුලා ඉඳලා අද දවසේ අඳුනාගත්තු ජෙනරල් ඩිප්ලෝමා ඉන් ඔෆිස් මැනේජ්මන්ට් කියන ඉතාම වටිනා පාඨමාලාවේ ආරම්භය මුල මැද සහ අග කියන සියලු දේවල්. ඉතින් මම හිතනවා ඔබට මම ඒ කියපු සමස්තය ඔළුවට එන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති. මොනවා හරි දැන් ඔයාලට තියවන අහන්න අවස්ථාවක් තියෙනවා මේ දෙන පුතාල දුලට මේ ගැන මැසේජ් එකක් දාලා හරි වොයිස් වාගේ ස්පීකර් ඔන් කරලා හරි ඔයාලට අහන්න පුළුවන්. තවත් ඔයාලට වැඩිපුර දෙයක් දැනගන්න අවශ්‍ය නම් බොහොම ස්තුතියි. ඔබට අවස්ථාව ඔබට තියෙනවා. අවස්ථාව තියෙනවා සර්, දැනටමත් ඉන්බොක්ස් වලට ළමයි ප්‍රශ්න යොමු කරලා තියෙනවා. පුළුවන් නම් ඒවට එකින් එකට උත්තර දෙන්න. දවස කවද්ද කියලා අහලා තියෙනවා. දවස මං හිතනවා සතියේ අපි යොදා ගන්නවා නම් සතියේ දවස් කො සතියන්ත පුළුවන්. සතියේ සෙනසුරාදා හෝ ඉරිදාත් පුළුවන්. දැනට සාමාන්‍ය රාත්‍රි 8ට වගේ තමයි අපි ක්ලාසස් ආරම්භ කරන්නේ. ස්පයිකහමාරක් වගේ දෙකක් ඒ ක්ලාස් එක පවත්වනවා. ඔයාලට දේශවරුන් දෙන්නෙක් හෝ 3 දෙනෙක් ඔබට මේ දේශන පවත්වනවා. දවස සමාට අඟහරුවාද වෙන්න පුළුවන්, බදාදා වෙන්න පුළුවන්, නැත්නම් සෙනසුරාදා ඉරිදා වෙන්න පුළුවන්. අපි ඒක කතා කරගමු අලුතෙන් එකතු වෙන ගෲප් එකේ. රෙකෝඩින් දෙනවද කියලා තියෙනවා. රෙකෝඩින් අනිවාර්යයෙන්ම දෙනවා. හැබැයි මතක තියාගන්න ඕන හැම දරුවෙක්ම රෙකෝඩින් බලලා විතරක් තෘප්තිමත් වෙන්න එපා. මොකද ඇටෙන්ඩන්ස් උත් අපි ගන්නවා. ඔබගේ ඇටෙන්ඩන්ස් අනිවාර්යයෙන්ම ලකුණු වෙනවා බාවද නැද්ද කියාද කියලා. දැන්ස රෙකෝඩින් බලලාම මේ පාඨමාලාව කරන්න යන්න එපා. මේක ප්‍රැක්ටිකල් කෝස් එකක් නිසා රෙකෝඩින් බලනවා කරනවා කියලා කියන්නේ අපි තවත් බොරුවක් කරගන්න එක. බැරිම අවස්ථාවක විතරක් ඕන නම් රෙකෝඩින් එක බලන්න අපි රෙකෝඩින් එක ගෲප් එකට දානවා. ඕනෙම යූසර්ස් තැනක ඉන්න කෙනෙකුට මේක හදාරන්න පුළුවන්ද? යස්. ඕනම උසස් තැනක ඉන්න කෙනෙකුට මේක හදාරන්න පුළුවන්ද කියලා අහන උසස් වීම ප්‍රශ්නයක් නැහැ. අපි කෝස් එකක් කරන්නේ. පුතාල දුවලට දැනුමයි ඕන, සුදුසුකමයි ඕන. ඒ නිසා තමන් ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ ඇත්තටම මේක. තමන්ට මේක කරන්න ඕන නම් මේ කෝස් එක කරන්න පුළුවන්. ඒජ් ලිමිට් එකක් තියෙනවද කියලා අහනවා. කිසිම ඒජ් ලිමිට් එකක් නැහැ. නමුත් අපි අර කුඩා දරුවෙකුට ඉස්කෝලේ 4 5 ළමයට මේවා ගැලපෙන්නේ. නමුත් පාසලේ 10 11 12 ඉන්න කෙනෙකුටත් පුළුවන්. නැත්නම් අවුරුදු 18 ඉඳලා 50 දක්වා ඕන කෙනෙකුට මේක හදාරන්න පුළුවන්. 50ට නෙමෙයි 70 වුණත් කමක් නැහැ. මේක දැනුම දෙන පාඨමාලාවක්, සුදුසුකමක් හදන එකක්. එඳ වයස ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් ඔන්ලයින් ද තියෙන කියලා හල් තියෙනවා. ඔබ මම මුලේ දෙනම කිව්වා එක්සෑම් කියන එකට බය වෙන්න එපා. එක්සෑම් තියෙන ඔන්ලයින් Google Form එක කරා ඔබට තියෙන්නේ මුලින් අපි සිංහලෙන් හෝ අදාළ ඉංග්‍රීසි කොටස් සහිතව ප්‍රශ්න දෙනවා. ඒකට ඔබට සිලෙක්ට් කරන්න තියෙන්නේ තමන්ගේ ෆෝන් එකෙන් ඇඟිල්ල දිහා ටච් එකක් දීපුවම තමන්ගේ උත්තරය සිලෙක්ට් වෙනවා. අවසානයේ පැයක එකහමාරක එක්සෑම් එක ඉවර වුණාට පස්සේ ඔබට ඔබගේ 100න් ලකුණු කීයද කියලාත් බලා ගන්න පුළුවන් එවෙලෙම තමන්ගේ ෆෝන් එකෙන්. පිටරට ඉන්න කෙනෙකුට කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපි දෙන ටයිම් එකට එන්න පුළුවන් නම් සහ රෙකෝඩින් බලා ගන්න පුළුවන් නම් මම ඉස්සලා කියන්නේ රෙකෝඩින් බලනකට මන්ට අකමැති කෙනෙක්. නමුත් ඉතින් වෙන කරන්න බෑ නැත්නම් ඉතින් එහෙම හරි බලලා කරන්න. නමුත් ඉතින් පිටරට ඉන්න කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ කරන්න පුළුවන්. රෙජිස්ටර් වෙන්න ඩීටේල්ස් දෙන්නම්. ඒත් නේම් එක නැහැ. මම හිතන රෙජිස්ටර් වෙන්න ඩීටේල්ස් දුන්නා කියලා තියෙනවා. අර අපි දාපු ලිස්ට් එකේ නම නැහැ කියලා තියෙන්නේ. අද රාත්‍රියේ ලිස්ට් නැවත දාන්න අපි පහුගිය දවස්වල අර අවුරුදු වලට කැම්පස් එක වහල් තිබුණ නිසා අපිට ඒක දාන්න බැරිනවා. රෙජිස්ටර් වෙලා ඉන්න දරුවන්ට රෙජිස්ටර් නම්බර්ස් ලබා ගන්න පුළුවන් අද රාත්‍රියේ. ඒ තමන් ඉන්න ගෲප් එකට. ඩිප්ලෝමා දෙනකොට ක්ලෝක් එකයි හැට් එකයි දෙකම දෙනවද? ඔව්, දැන් ඔයා දකින්නේ නැති ඩිප්ලෝමා දෙනකොට අනිවාර්යයෙන්ම ක්ලෝක් එක දෙනවා, හැට් එක දෙනවා. තව ඕන්නම් ටසල් එකක් හම්බෙනවා. තව ඔයාට අර අතට දෙනවා ස්ක්‍රෝල් එකක්. ඒ ඕනේ හැම එකක්ම දෙනවා. හැබැයි අර මේ ක්ලෝක් එකයි හැට් එකයි අරයි යන්න දෙන්නේ. ඒ ටික අපි ගන්න ඒවා සාමාන්‍ය වල දන්නවනේ. ඔබට හම්බ වෙන දේවල් ටික වෙනම තියෙනවා. කවදා වෙනකම් රෙජිස්ටර් ෆී ගෙවන්න පුළුවන්ද? මැයි මාසේ පළවෙනි සතිය වෙනකම් ඔබට රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවන්න පුළුවන්. ඔන්ලයින් වෙන ක්ලාස් තියෙනවානේ. ජොයින් වෙන්න බැරි වුණොත් අටෙන්ඩන්ස් ප්‍රශ්නයක් වෙනවා නිසා කෝස් එක කරන්න බැරි. ඔන්ලයින් තව ඔයාලා ක්ලාසස් කීප එකකට සම්බන්ධ වෙලා ඇති. නමුත් ඔබට යම් අපහසුතාවයක් අපි දෙන වෙලාවේ බැරි එන්න බැරි වුණොත් ඔබට රෙකෝඩින් එක බලලා රෙකෝඩින් එකේ නම්බර් එකක් තියෙනවා. අහවල් ලෙසන් එකේ අහවල් රෙකෝඩින් කියලා. ඒ රෙකෝඩින් එකේ නම්බර් එකත් එක්ක බැලුව කියලා අපේ YouTube channel එකේ තියෙනවා රෙකෝඩින් එක. බැලුව කියලා ගෲප් එකට තමන්ගේ ස්ටුඩන්ට් නම්බර් එකයි නමයිත් එක්ක මැසේජ් එකක් දාන්න තියෙන්නේ. හරිද? I watched හරි මොකක් හරි මම බැලුවා හරි කියලා
අංකෙත් එක්ක රෙකෝඩින් එක අංකෙත් එක්ක ඔබගේ ස්ටුඩන්ට් නම්බර් එකයි නමයි අපිට මැසේජ් කරපුවම කැම්පස් එකෙන් ලකුණු කරන ගන්නවා. ඔව් රෙජිස්ටර් ෆී එක ගෙවන එක පිළිබඳ ගෲප් එකකට දානවද කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි අද නැත්තම් හෙට හවස වෙනකොට ඔබට අලුත් ගෲප් එකක් දෙනවා. ඒ අලුත් ගෲප් එකට ඔයා ඉස්සෙල්ලා ඇඩ් වෙන්න ඕන. මොකද දැන් මේ අපි දැක්කෝ ඒ ගෲප් වල 150 200 රිකිට් වෙන ළමයි හිටියා. අර සමහර අය ඉතින් අර ඕනම දෙයකට ගෲප් එකක් දැක්කොත් මැසේජ් එකක් දාලා ඇඩ් වෙනවනේ. මේ නෝන් එකෙන් 125ක් තියන්නේ කෝස් එකක් කරන්න එන්නේ. මම හිතන් දැන් අදහන් ඉන්න හැම දිනකටම කෝස් එකක් කරන්න ඕනේ. ඒ හැම දරුවෙක්ම රෙකෝඩින් එකත් අද මේකේ හම්බ වෙනවා දැන් ගෲප් එකට. ඊට පස්සේ සියලු දෙනාම අලුත් ගෲප් එකට ඇඩ් වෙන්න. ඒකට අපි රෙජිස්ටර් ඩීටේල්ස් සියල්ල දාමු. හරි මගේ දැන් ඉන්බොක්ස් තිබුණ හැම එකකටම මම පිළිතුරු දුන්නා. තාම මොනවා හරි තියෙනවද දරුවන්ට? වොයිස් ඔන් කළා, මේ මයික් ඔන් කළා කතා කරන්න ඕමනා දේව. සර් ඔක කියන්න බුදේ. සර් මේක කරන් පස්සේ මොන වගේ ඩිග්‍රී එකක් අපිට පුළුවන් කරන්න බැචුලර් ඔෆ් එඩ්යුකේෂන් එහෙම කරන්න බැරිද සර්? ඔව් මේක ඇත්තටම මැනේජ්මන්ට් කෝස් යන්නේ පුතේ. මැනේජ්මන්ට් පැත්තේ මට ඕන ඔව් නම් බිස්නස් මැනේජ්මන්ට් පැත්තට කරන්නත් පුළුවන්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්නත් පුළුවන්. මම හිතන්නේ පුතේ ඇහුවේ এডুকেෂන් පැත්තේ ඩිග්‍රියක් කරන්න පුළුවන්ද කියලා නේ. ඔව් এডু දැන් මේකෙන් පස්සේ ඕන නම් අපේ තියෙනවා ඇඩ්වාන්ස් ටීචර් ට්‍රේනින් ඩිප්ලෝමා එකක් අවුරුදු එකමාරක. ඇඩ්වාන්ස් එකක්. හැබැයි ඒක නම් ෆිසිකල්. ඒක ෆිසිකල් එන්න ඕන. ඔයා කොහෙද ඩිස්ත්‍රික්ක පුතේ? කැම්පස් එක දෙන කුරුණෑගල වාට එන්න අපහසු වෙන්නේ නැහැ. ඉතින් ෆිසිකල් ඇවිල්ලා ඒ කෝස් එක කරගත්තාම වාට 1 year top up එකක් කරන්න පුළුවන් education වගේ පැත්ත බැචල් එකක්. ඒ ටික නම් ඇහුන්නේ නැහැ පුතේ වා කියපු. නෑ හෙන්න මැසේජ් එකක් දාන්න. රයිට් ඒ දරුවා කීප එක මට ඇහුන්නේ. ආ මැසේජ් එකක් දාන්න. දැම්මත් මගේ උත්තරයක් දෙන්න. ඉතින් තවත් ඕන කෙනෙක් ඕන දෙයක් අහන්න. ඒ වගේම ඔබ ඉන්න ගෲප් එකට අද දවසේ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳ ඔව් කියන්න. සර් කෝස් එක ඉවරලා මේ සර්ටිෆිකේට් එක ගන්න මාස يعني කොච්චර කාලයක් විතර යනවද? ඒක ගවම්ම දෙනවද කොහොමද සර්? නෑ ඉවර වෙනකොට දෙන්න බෑ. සාමාන්‍ය ප්‍රොසෙස් එකට මාස දෙකකට ආසන්න කාලයක් යනවා. මාස දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම සර්ටිෆිකේට් හම්බ වෙනවා. ඒ අතරේ වාගේ රිසල්ට්ස් එනවනේ කෝස් එක ඉවර වෙන දවසේම. කෝස් එක ඉවරලා එක්සෑම් ඉවර වෙනකොටම ඔයාට එදා රෑම රිසල්ට්ස් හම්බ වෙනවා. එතකොට ඔයාට එතනින් පස්සේ ඕනනම් පුළුවන් ලෙටර් එකක් ගන්න කැම්පස් එකෙන්. සර්ටිෆිකේට් හම්බ වෙන තුරු කෝස් කම්ප්ලීටඩ් කියලා සිලබස් දාලා වාගේ ලකුණු දාලා ඔයාට පුළුවන් ලෙටර් එකක් ගන්න ලෙටර් හෙඩින් එකේ. Okay, සර්ටිෆිකේට් sir, දෙන thank you. සාමාන්‍යයෙන් ඔයි වෙල්කම්. කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් කම්පියුටර් සයන්ස් ඩිග්‍රී වී කැන් ඩු කම්පියුටර් සයන්ස් ඩිග්‍රී වී කැන් ඩු යස්. වාට කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් කරන්න ඕන නම් කරන්නත් පුළුවන්. එතකොට ඒකට වෙනමම කම්පියුටර් පැත්තේ හය ඩිප්ලෝමා එකක් කරගන්න ඕන. කම්පියුටර් සයන්ස් පැත්තේ තියෙන හය ඩිප්ලෝමා එකක් මේකෙන් පස්සේ මේ කෝස් එක කරලා කම්පියුටර් සයන්ස් ඩිග්‍රියක් කරන්න අමාරුයි. මොකද මේක මැනේජ්මන්ට් පැත්තට යන එකක් නිසා. මොකද මේක කරලා ඉවරනම් ඔයාට පාත්‍යක් හම්බ වෙනවා. ඔයාට ඒ ලෙවල් ඕ ලෙවල් සුසුකන් නැතුව අපේ තියෙන හයි ඩිප්ලෝමා ඉන් කම්පියුටර් සයන්ස් කියන ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් කම්පියුටර් සයන්ස් ඩිග්‍රියක් කරන්න. මම දන්න දෙයක් තමයි කම්පියුටර් සයන්ස් වගේ ඩිග්‍රියක් කරනවා කියන එක ඔන්ලයින් හරිම අමාරු දෙයක්. අනිවාර්යයෙන්ම ඔයාලා ඔයාලා හොඳ ඉංග්‍රීසි තියෙන්න ඕන. කෝඩින් පැත්තේ දැනුමක් තියෙන්න ඕන. ඇප්ලිකේෂන් දැනුමක් තියෙන්න ඕන. සමහර හાર્ඩ්වෙයාර් නෙට්වර්කින් හොඳ දැනුමක් තියෙන්න ඕන. ඉතින් කම්පියුටර් සයන්ස් වල වඩා ලේසි මම දන්න දෙයක් හොඳටම දන්න දෙයක් තමයි මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්න. මැනේජ්මන්ට් කියන්නේ මේ වගේම ඔයාලට කරන්න පුළුවන්. ලොකු ඇගෙයින් නැහැ නේ මැනේජ්මන්ට් වල. සාමාන්‍ය අපි එදිනෙදා ලෝකේ පවතින දේවල් තමයි මැනේජ්මන්ට් වල තියෙන්නේ. ටීචර් ට්‍රේනින් ඇඩ්වාන්ස් එක විතරද තියෙන්නේ? නැහැ ටීචර් ට්‍රේනින් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ ඇඩ්වාන්ස් එකයි ප්‍රයිමරි එකයි දෙකම තියෙනවා. Thanks for the kindly introduction. Okay, welcome. හරි මම හිතනවා ඔබට අවශ්‍ය සියලු දේවල් මෙතනදී කියවුණා. දැන් හරි ගොඩක් කල ඉන්නකොට එපා වෙලා තියෙන ගෙවල් වලට නෑද ඇවිල්ලා අරේ මේ ප්‍රශ්නත් ඇති මේ දවස්වල අවුරුදු තාම තියෙන නිසා සා වයින්නවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඉල්ලනවා සියලු දරුවන්ගෙන් තව ඕමන ඕන දෙයක් ගෲප් එකේ අහන්න දැනුවත් කරන්න මැසේජ් දාන්න අපි ඒකට උත්තර දෙන්න. ඒ වගේම අද කෝස් එක අද ඉන්ට්‍රොඩක්ෂන් එක
අනිත්යට බලාගන්න කොච්චර ඕද්ද කියලා, වටිනාකමක් තියෙනවද කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ආ ඉන්න ගෲප් එකකට වටිනවා. මොකද අනිත් ළමයිටත් මේ පිළිබඳ සමහර අය දැන් අර කුකුසෙන් සැකෙන් වගේ ඉන්නවා නම් අනේ මේක කරන්න බැරි වෙයි, මේක අපේ ඕ ලෙවල් මට්ටම ඒ ලෙවල් මෙහෙමයි, මට ඉංග්‍රීසි නැහැ, මම ජොබ් කරනවා නේ මට 90 ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා ඉන්නවා. හැබැයි කරගන්නත් ඕන. අන්න ඒ වගේ අර පේන බල බල ඉන්න අයට වගේ දරුවෝ ගොඩක් අය සමාජ අවබෝධයෙන් නැහැ. අද ආවනම් මේවා හොඳටම තේරෙනවා. දැන් මේක රෙකෝඩින් දෙනක දැම්මත් බැලුවත් ගොඩක් අය ඔක පන්න පන්නනේ බලන්නේ, මේ පැයක විතර කාලේ බලන්නේ නැහැ. එතකොට ඔළුවට එන්නේ නැහැ. හැබැයි ඔයා අහගෙන හිටියා. නිසා මම හැම දරුවෙක්ම ඉල්ලනවා පුළුවන් නම් පොඩි කමෙන්ට් එකක් ගෲප් එකට දාන්න, අනිත් අයට දැනෙන්න මේ වැඩසටහන කොයි වගේ එකක්ද කියලා. හරි, මං හිතනවා ප්‍රශ්න ආය නැතුව ඇති, සියලු දේවල් වලට උත්තර දුන්නා. ඉතින් අපි අලුත් ගෲප් එකට ඔය ඇඩ් කරනවා, එතනින් පස්සේ අපි ඉදිරි වලට ටික කරමු. එහෙනම් සියලු දෙනාටම සුභ රාත්‍රියක්, හැම දෙනාටම ජයග්‍රහණ අනාගතයක්, ආයුබෝවන්. Thank you very much. Thank you, Good sir. night, sir. Good Good night. night, sir. Thank you, sir.